සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරේචන විචානන්ති මය මෙත්ත යමාමසි යෝච තත් විචානන්ති තතෝ සම්මන්ති මේදගා නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 පින්වත්නි අද සිංහල අලුත් අවුරුද්ද දිනේ උදෑසන ධර්මදේශනාව සඳහා අපි සූදානම් වෙන්නේ විශේෂයෙන් සම්මුතියෙන් සූර්යාදාන අයගේ ක්‍රමයට නැත්තම් පැරණි සංස්කෘතියක් වශයෙන් අපේ සිංහල ජනතාව මේ අප්‍රේල් මාසයේ 14 වෙනිදා නව අවුරුද්දක් අලුත් අවුරුද්දක් වශයෙන් සිහි කරනවා. ඉතින් අවුරුද්දක් ලබනවා කියන්නේ අපිට අලුතින් දෙයක් හිතන දවසක්. පසුගිය වර්ෂයට වඩා අපි කය ගැන හිතනවාද සිත ගැන හිතනවාද කියන කරුණු දෙක හිතනකොට ගොඩක් වෙලාවට මිනිස්සු කය ගැන හිතනවා. කය සකස් කරගන්න, කය නිරෝගිමත් කරගන්න නොයෙක් විදි ඖෂධ ගන්නවා, ව්‍යායාම කරනවා. නමුත් අපිට අඩුවකට තියෙන්නේ හිත හදාගන්න වැඩපිළිවෙලක් අපි කරනවා අඩුයි. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අලුත් අදහසක් ගමු. මේ වර්ෂයේ කලින් වර්ෂයට වඩා මම හිත හදාගන්නවා, හිත දියුණු කරගන්නවා. ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මට මේ නව වර්ෂයේදී පිහිට වේවා, හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. එසේ ප්‍රාර්ථනා කරමින් පුළුවන් තරම් බුද්ධ දේශනාවල් අහන්නට, විශේෂයෙන් සූත්‍ර දේශනා, මේ ධම්මපද දේශනා ආදී මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා, ඒ දේශනා අහන්නට, පොත්පත් කියවන්න, දහම් පොතපත කියවන්න. එසේ කියවීම නිසාද හිත ඒකාකාරයකින් හැදෙනවා. සුතමේ ඥානය කියලා එකට කියන්නේ අර කියවන ධර්මය අහන ධර්මය නිසා අපේ හිත දියුණු වෙනවා. ඊළඟට සමත භාවනාවක් ඉගෙනගෙන ඒ සමත භාවනාවෙන් හිත සමාධිමත් කරන්න වීරය කරන්නට ඕන මේ නව වර්ෂයේ. ඒක තමයි අපේ අදිෂ්ඨානය. මගේ සීලයේ අඩුපාඩු වේ නම් ඒ සීලය පරිපූර්ණ වේවා, සමත භාවනා සමාධියක් මට දියුණු කරගන්න ලැබේවා. ඉන් අනතුරුව නාම රූප විපස්සනාවට යොමු කරගෙන විදර්ශනා ඥාන දියුණු කරගෙන නිවන් මඟ දියුණු කරගන්න වර්ෂයක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරගමු. එසේ අදිෂ්ඨාන කරගෙන අපි පිළිවෙලින් පවත්වාගෙන ආපු ධම්මපද දේශනා මාලාවේ අමාරස වැහෙන ධර්මපදයේ කියන මාතෘකාව යටතේ අද පස්වෙනි දේශනාවයි මේ පැවැත්වෙන්නේ. ඒ දේශනාව සඳහා මාතෘකා වුණා යමක වර්ගෙහි සඳහන් වන වටිනා ගාථාව. පරේචන විජානන්ති මය මෙත්ත යමාමසේ යෝච තත්ත විචානන්ති තතෝ සම්මන්ති මේදගා. එතකොට මේ ගාථා රත්නේ අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයයි කියන එක තමයි අපේ අදහස. බුදුරජාණන් වහන්සේ තමයි මේ දේශනාව දේශනා කළේ. දැන් මේ වගේ වචනයක්, මේ වගේ අර්ථයක් ලෞතර බුදුරජාණන් වහන්සේට හැර සාමාන්‍ය ශ්‍රාවකයෙක්ට, පසේ බුදු කෙනෙකුටවත් පහළ වෙන්නේ නැහැ.
ඒ සර්වඥ ලෝතර බුදුබව සඳහාම භාග්‍යතුන් වහන්සේ පාරමී පිරූ නිසා, දානාදී පාරමී ධර්ම තිස්සාකාරයකින් පිරූ නිසා බුදුරජාණන් වහන්සේට මේ විශිෂ්ට ඥානය ලැබුණා. මොකද්ද මේ විශිෂ්ට ඥානය? තෙසැත්ත ඥාන ධර්ම. තෙසැත්ත ඥාන ධර්ම වලත් ඥාන තියෙන හයක්. ඒ හය කිසිම පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට, මහරහතන් වහන්සේ කෙනෙකුට ලැබෙන්නේ නැහැ. මොනවද භාග්‍යතුන් වහන්සේ සතු මේ විශිෂ්ට ඥාන හය? ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය. එනම් බුදුරජාණන් වහන්සේට මේ ධර්ම දේශනා ප්‍රාතිහාර්ය කරන්න ලැබුණේ තමන් වහන්සේට තිබුණා මේ මිනිස්යන්ගේ දෙවියන්ගේ ශ්‍රද්ධාව, සිහිය, විරිය, සමාධිය, ප්‍රඥා. ඉන්ද්‍රිය පහක් තියෙනවා. මේ පහේ අඩුද වැඩිද කියලා බලාගන්න පුළුවන් ඥානට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය. දැන් අපිට ඒක කරන්න බෑ. නිසා අපි කරන්නේ එක මාත්‍රකාවක් අරගෙන හිතන හැටියට මූණ බලලා තමයි දැන් බණ කියන්නේ. දැන් හිත බලන එක කියන්නේ මූණ බලලා. ඒ කියන්නේ මූණ දිහා බලන්නේ වැඩිපුර. බැලුවම මූණ හොඳ නම් බණ හොඳයි, මූණ ඇද නම් බණ හරි නෑ වගේ. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ශ්‍රාවකයා පෙනීමත් දේශකයන් වහන්සේට ලොකු ශක්තියක් වෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මේ බණ පිරිසේ වාඩි වෙලා ඉන්නේ හැමෝම කරගන්නේ තවත් එක ආකාරයක බණ ඇසීම පවණන්න නෙවෙයි, දේශකයන් වහන්සේලා පොඩි අනුග්‍රහයක් දක්වලා තියෙනවා. අනේ මේ අමාරුවෙන් හරි බිම් වාඩි වෙලා අපි ඔබ වහන්සේට දේශනාව සාර්ථක කරගන්න අපි අත්තලක් සපයනවා. මොකද අත්තල අහන් ඉන්න නිසා තමයි බණ කියන්නේ. අනිත් එතන අපි පොයට අපේ ආරණ්‍ය සේනාසනෙට ගොඩක් දුර බැහැරින් පිරිස ඇවිල්ලා සිල් සමාදන් වෙනවා. ඒ හැමදාම අවසානට මං කියන බොහෝම පිං ආවට. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. ඇයි ඔය ඇත් ආවේ නැත්තම් අද උදේ ඉඳන් අපි මේ බණ කියනවයි කියන පින්කම කරන්නේ නැහැ. මොකෝ කාටේ බණ කියන්නේ නැත්තම් අලින්ට කියන්නේ. තනියෙන් බණ කියලා වැඩකුත් නැහැනේ. ඒ නිසා ආපු නිසායි අපි බණ කිව්වේ. ඒ නිසා ආපු එකට පින්. ඒ ඇති. ඒතර ඒකෙන් ස්වාමීන් වහන්සේ ඔන්න කුසලයක් ග්‍රැස් කරගන්නවා. ධර්ම දේශනා කිරීම කියන එක මහානිසංස මහත්ඵල කුසලයක්. ඒතර මේ ධර්ම දේශනා කිරීමේ පින් අයිති වෙනවා භාවනා කුසලයට. ධර්ම ශ්‍රවණමේ කුසලය අයිති වෙනවා ඒත් භාවනා කුසලයට. දැන් සමහර අය බණ අහනවා භාවනාවට සමවැදුනා වගේ. ඇස් පියාගෙන හොඳට අහනවා. හැබැයි සිහිය තිබුණ නැත්තම් මොකද වෙන්නේ? සමවැදිල්ලට වැඩි වෙලා යන කලින් නින්දටත් හැරෙනවා නේ. ඒ නිසා එහෙම වෙනව නම් දැන් මේ වෙලාව ටිකක් දවල් වරුව නිසා ඇස් අරගෙන බණ අහන එක හොඳා. මොකද ඒ වෙලාවේ ටිකක් නින්ද යන්නත් පුළුවන්. ඒක නිසා ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇස් පියාම් බණ අහන එක. සමහර අය මන් දැකලා දෙනවා වැඳගෙන බණ අහනවා. ඒ වඳින්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තමයි අපි අහන්නේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට নমස්කාර වේවා කියලා යා වඳිනවා. මේ ධර්මයේ අපිට දේශනා කරන්නේ සාමාන්‍ය ගිහි කෙනෙක් නෙවෙයි. මේ සම්මා සම්බුත් සාසනේ විනයානුකූලව පැවිද්ද උපසම්පදා ලැබුව ස්වාමීන් වහන්සේ නම. ඒ කියන්නේ මහා සංඝරත්නේ තමයි නියෝජනේ. එහෙනම් ඒ මහා සංඝරත්නේට নমස්කාර වේවා. දේශකයන් වහන්සේට තරන්න නෙවෙයි. දැන් මේ චීවරය තුලින් අපි අර්ථවත් කරගන්නේ, සීපත් කරගන්නේ සාරිපුත්ත මහ මොගලන් මහරහතන් වහන්සේලාට নমස්කාර වේවා කියන එක. ඒත වඳිනකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් සීල් මනින්න ඕනේ නැහැ නිසා. ඒ කියන්නේ සීලේ තියෙනවද නැද්ද බලන්න ඕනේ නැහැ. මොකද බලන්න ඕනේ? සිවුර ඇඟේ තියෙනවද නැද්ද? සිවුර තියෙනවා වඳිනවා. සිවුර නැත්තම් අඳින විතරක්ම වඳින්න එපා. විනේ තියෙනවා. අඳ නැඳන් ඉන්නවනම් වඳින්න තහනම්. සිවුර පෙරවගත්තට පස්සේ තමයි යන්න වඳින්න අවසරයක් තියෙන්නේ. ඒව දන්නේ නැහැ නේ. වත්පිළිවෙත් තුළ තියෙනවා. ගිලම්පස ටිකක් වළඳමින් ඉන්නවනම් වඳින්නේ නැහැ. මොකෝ ඒක හිර වෙන්න පුළුවන්. සුවපත් වේවා කියන යනවා ගිලම්පස වළඳන ගම. මොකෝ වෙන්නේ? පිට උගර යනවා. ඊළඟට දානි වන්දනකම අය ගිහිල්ලා වඳින්නෙත් නැහැ. ඒක බාධාවක්. ඊළඟට නග්න වූ කෙනාට වඳින්න එපා කියනවා. ඒ කියන්නේ සිවුරු ඇඟේ නැත්නම් කොණ්ඩේ බෑවා කියලා වඳින්න පුළුවන්කම ඇත්තටම දන්නේ නැහැ නේ. උපසම්පදාත් දන්නේ නැහැ, සාමාන්‍යරත් දන්නේ නැහැ, නිගණ්ඨත් දන්නේ නැහැ. නැ නිගණ්ඨයොත් එහෙම නින්නේ. දැන් මොකද එහෙම කියලා තියෙන්නේ? බුද්ධ කාලේ දැන් වගේ නෙවෙයි හොරු සිවුරුත් හොරකම් කරලා තියෙනවා. සිවුරු හොරුත් ඉඳලා තියෙනවා. හරිද? කැලේදී සිවුරු ගලව ගත්තට පස්සේ හාමුදුරු වෙන කොළව තෝලි වහගෙන අනේ අපි උපාධ්‍යයන් වහන්සේලා ගෝලිය වඳින බලනකොට මේ නිර්වස්ත්‍ර කෙනෙක් නැදලා තියෙන්නේ. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ තහනමක් කළා වස්ත්‍ර නැති කෙනෙක්ට වඳින්න එපා. ඒ කියන්නේ සිවුරක් තියෙන්න ඕනේ. ඒකෙත් කියනවා අඳනේ විතරක් තිබලත් වඳින්නට එපා කියනවා. ආන්න ඒක නිසා. දැන් තේරුණේ වත් පිළිවෙත් ටික. ඕක විනය පිටකේ තමයි තියෙන්නේ. ඉතින් මේ වත්තක් කන්දකවල තියෙන දේවල් මම මේ ගැළපෙන ටිකක් අද කිව්ව පස්සේ තව කියන්න දේශනාවලදී. ඉතින් මේවා අපි දැනගන්නකොට අපිට තේරෙනවා වඳින්නේ මොකටද? ආර්ය මහා සංගරත්නේ ස්වාමීන් වහන්සේලාගේ CCTV දාලා වැරදි හොයන්න යන්න ඕනේ නැහැ. ඒක උන්වහන්සේලා කරන හැටියට බලාගනි. කරන හැටියට බලාගනි, ගෙවාගනි. ඒවා විඳින එක හෝ විඳවන එක කාගේ වැඩක්ද? ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්. දැන් අපි කියන අනුන්ගේ සීනි කිරනවා. අනුන්ගේ සීනි කිරන කියන්නේ අනුන්ගේ වැරදි හොයන්න කියලා අපි මොකද කරගන්නේ? ශ්‍රද්ධාව නැති කරගන්න. ඒක නිසා දැන් මේ දවස්වල පොඩි
තියෙන මේ වෛරල් ගිහපු වීඩියෝ එකක් Facebook එකේ. ඒක හාමුදුරු කෙනෙක් චුට්ටක් බීලා බිවට පස්සේ පොඩ්ඩක් මත් වෙනවනේ. ඊට පස්සේ පොඩි රණ්ඩුවක් වෙලා අර පරුසා වාචා කියලා කියන්නේ. ඒවා ටිකක් කියන එකක් Facebook එකේ තියෙනවා. දැන් මේක මොකද වෙන්නේ? මේක දිගින් දිගට ගිහිල්ලා කියලා බලන සනේ අප්පාස මොකද්ද වෙන්නේ? අර හාමුදුරුවන්ට නිඳා කර කර අපේ හිතේ තියෙන ද්වේෂය විතරනේ. ඉතින් හොඳම දේ එක එක්ක අයින් කරන්න නැත්තම් බලන්න නැතු වෙන වැඩක් නැහැ නේ. දැන් දන්නවනේ එකපාර බැලුවනේ. ආසාවට කුණවර පිගෙන ගන්න බලනවා. කවුරුත් දන්න වචනනේ නේද? එතකොට ඒකෙන් නියෝජනය වෙන්නේ මහා සංගරත්නේ. ඒකේ නියෝජනය වෙන්නේ සුරාපානය කරපු එක්තරා පුද්ගලෙක්. අපි කියනවා චීවර ධාරියෙක් කියලා කියන වැරදි කරා විතරක්. හොඳ කරනකොට කියනවා පින්වත් සාමිනාසිකක්. හරි ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක පව් විදියම කරන එක. මොකද උන්නාසි පාංශුකලට වඩිනකම් බණ පිරිත් වඩිනකම් ස්වාමින්වහන්සේ වැරදි කරාම කියන්නේ චීවර ඉතින් එහෙම කියාගෙන ගියාම තිය අපිත් චීවර ධාරි වෙනවා තාටි දවසක් යනකොට. සිවුරක් දරන් ඉන්න කාටද චීවර ධාරි? එහෙම කියන්න බෑ. ඒ චීවර ධාරින් ඉන්නවා මම දැන් ළඟදී ආයි තව දෙයක් දැක්කා. මේ දැන් අපි සාමාන්‍ය වම් මුරේට තමයි සිවුර පෙරවන්නේ. දැන් ඒ Facebook ෆොටෝ වල තිබුණේ දකුණු උරේට පෙරවපු දර්ශනයක්. ඒ කියන්නේ ඒ හාමුදුරුව ඒ පැත්තට පෙරවල හාමුදුරු කියන්නේ කොණ්ඩේ බාපු මිනිහෙක්. අර ගෑනු ළමෙක් ඉඹගෙන ඉන්න ෆොටෝ වගේක් තිබුණා. දැන් මේක දැක්ක පදමට අපි කලබල වෙනවා. අපෝ හාමුදුරුවෝ සෙල්ෆි ගහලත් දාලා කවදාවත් ඔබ හිතන්න කරත් දායිද? ඉම්බත් ගෑනුලා මේක ෆොටෝ ගහලා ලෝකෙට දාන්න මොකද පිස්සුවක් තියෙන හාමුදුරන්ට? නෑ අපිට හොඳට තේරෙන්න ඕන මේක මොනවාරි සංවිධානයකින් අපිව කුලප්පු කරන්නයි මේ වැඩේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඕන ගිහි කෙනෙක්ට කොණ්ඩේ බෑවට පස්සේ සිවුරක් පෙරවන්න පුළුවන්. එහෙනම් එයාගේ හොයන්න ඕන මොකද්ද? පැවිදි සහතිකයයි උපසම්පදා සහතිකයයි ජාතික හැඳුනුම් පතක් තියෙනවා. භික්ෂු හැඳුනුම් පතක් වෙනම තියෙනවා. එහෙනම් ඔය ටික පරිශ්‍රා කරන දැන් ගෙවල් වලට එහෙම ආධාර එකතු කරන්න යනකොට සමහර බුද්ධිමත් ජනතාවේ මහනෝ ඔබ වහන්සේ කොහෙද මොකද්ද පැවිදුණු කාලේ මොකද්ද සාතිකයක් අයිඩෙන්ටිටියක් තියද අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තේරෙන අන්න යා චීවර ධාරිය කවුද? හොරාට සිවුරු පුර නැත්නම් ආචාරුප්‍ය අධ්‍යයන් වහන්සේලට සිවුරු ලබා දීලා විනයානුකූලව පැවිදි වෙච්ච කෙනා චීවර ධාරියෙක්ද නැද්ද? නෑ භික්ෂුවක්. එහෙනම් උන්වහන්සේ සිවුරු ඇඟේ තියෙන තුරු අපි වඳින්න වෙනවා. මොකද ප්‍රතිඥාය භික්ඛු ප්‍රතිඥාවෙන් භික්ෂුවක්. උපසම්පදා පිහිටලද නැද්ද අපි දන්නේ නැහැ. ඒක හොයන්න බෑනේ. නමුත් ප්‍රතිඥා කරනවා තාමත් භික්ෂුව. එයා කිව්ව මට මේක වැඩක් නැහැ කියලා කිව්වොත් එදායින් පස්සේ එයාගේ භික්ෂුත්වය නේද? උපසම්පදාවේදී තියෙන උපසම්පදා සීමාවේ දුන්නට පස්සේ ඒක පිහිටන්නේ සිවුරේ නෙවෙයි හිතේ. ඒතොර ඒ ස්වාමීන් වහන්සේ සිවුරු ගැලෙව්වත් උපසම්පදා නැති වෙන්නේ නැහැ. සිවුරු ගලවලා gedara ගියත් උපසම්පදා නැති වෙන්නේ නැහැ. දැන් gedara ගිහින් තියෙන කවුද? උපසම්පදා ස්වාමීන් වහන්සේ. එයා එතකොට ඒ ගිහිල්ලා ඇවතක් කරගත්තොත් මහානකම උපසම්පදා නැති වෙනවා. ආයි ගන්නත් බෑ ජීවිතේට. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ ගෙදර යන්න කලින් කිව්වොත් තව කෙනෙක්ට මම උපසම්පදා ප්‍රතික්ෂේප කරනවා මම ගිහියෙක් වෙනවා කියලා කවුරු හරි කෙනෙක් ඉස්සරහා කියන්නට ඕනේ. කිව්වට පස්සේ මොකද වෙන්නේ? ගිහි බවට පත් වෙනවා. ආන් එතනින් පස්සේ යාට පුළුවන් විවාහ වෙන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි ආයෙ ආවිල මහාන වෙන්නත් පුළුවන් උපසම්පදා වෙන්නත් පුළුවන්. ඉතින් මේවා විනේ තමයි තියෙන්නේ. මේවා දැනගන්න ඕනේ. ඉතින් උපාසකම්මල දැනගන්න නෑ. ඇත්තටම හාමුදුරුවෝ තමයි දැනගන්න ඕනේ. යාළුවත් උදව් කරනවා නම් දැනගෙන ඉන්නේ කොහොඳයි. සිවුර අරලා යන අයට එහෙම එන ඔබ වහන්සේ යන්න කලින් ඔක ප්‍රතික්ෂේප කරලා යන අම්මලා කියනවා ගෙදර එන්න කලින් ප්‍රතික්ෂේප කරලා එන්න කියලා. හරි. ඒක විනේ කාරණයක්. එහෙනම් අපි වන්දනා කරනවා. වන්දනා කරගෙන බණ අහනවා. මහා සංඝරත්නයට වන්දනා දේවා. ඊළඟට මේ කියන්නේ මොනවද? ශ්‍රී සද්ධර්මය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයටත් අපගේ නමස්කාරය වේවා කියලා තමයි අපි වන්දනා කරන්නේ. වන්දනා නොකලත් කමන්නේ. අඩුමතරම S2 අරගෙන අහගෙනවත් ඉන්නම් ගොඩාක් පිං. ඒකයි වෙන්නට ඕනේ. එහෙනම් අපි සිහිනුවණින් මනසිකාර කරමු. මේ ගාථා රත්නේ බුදුරජාණන් වහන්සේගේ 84,000ක් ධර්මස්කන්ධේ එක ස්කන්ධයක්. සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ යාමක වර්ගයේ සඳහන් වෙන 6 ගාථා රත්නේ. අපේ දේශනා මාලාවේ 5 දේශනාව. පිළිවෙලින් අහන්න පුළුවන් ඔබට දේශනා 5 තමයි මේ යන්නේ. එතකොට මම මේ ගාථා තෝරගත්තේ සමහර අය දැන් කියනවා අපි දැන් අපි සූත්‍ර අහන්නේ, අපි අභිධර්මය අහන්නේ, අපි ගැඹුරු දේවල් තමයි විශ්ලේෂණය කරන්නේ. හැබැයි බලන් ගියා මුකුත් තේරෙන්නේ නැති මිනිස්සුන්ටත් බණ ටිකක් කිය යුතුව තියෙන එක අපි යුතුකමක්. නැත්නම් අර නිවන් යන අය ඔක්කොම නිවන් යනවා. නිවා ගන්න බැරුව ඉන්න අය පත්තු වෙලාම ඉන්නවා. ඉතින් පත්තු වෙච්ච අය නිවන් තමයි මම මේ අදහස ගත්තේ. මොකද මටත් පුළුවන් ගැඹුරු දේවල් කියන්න. නමුත් ඒක අතහැරලා දාලා මේ දේශනා මාලාව ධම්සතර රූපවාණි ආරාමම් කල්පනා කළා. අර කිසිම දෙයක් තේරෙන්නේ නැති පිරිසට පොඩ්ඩක් ඉස්සරහට එන්න, සද්ධාව ඇති කරගන්න, ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න, ගැඹුරු ධර්ම පැත්තට පස්සේ හරි යන්න. එතකොට එයාලට අවස්ථාවක්. ඒකෙන් අපි කියන්නේ ධම්මපදයේ කියන්නේ මෙම සරල මේ ධර්මයක් කියලා. මොකද ධම්මපදයේ කියන එක ධර්ම සාරයක් තියෙන. පද 4 ගාථා තියෙන්නේ. දැන් මේ ගාතාවක තනිකර නිවන තියෙනවා.
අපට තේරෙන්නේ නැතුණාට එක ගාතාවක නිවන තියෙනවා. ඒ නිවන දැක්ක බව අපිට මේ දේශනාවල අවසානයේ තේරෙනවා අනිවාර්යෙන්. මොකද හැම ගාතාවකම ගොඩක් කලාවට අවසානයේ එක සෝතාපන්න වෙලා තියෙනවා, එක රහත් වෙලා. ඒකෙන් පේන්නේ අපේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ ධර්ම පදේ ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි සඳහන් කරන කැප්පටි පොළ වීරය මැරෙන්න තීන්දුව වෙලා එතුමාට වෙඩි තියෙනකොට අතේ තිබුණේ මොකක්ද? බෞද්ධයාගේ අත්පොත ධම්මපදේ. මේ ગાත ටික කියනකොට තියන්න කිව්වා. එච්චරයි. නැත්තම් බෙල්ල කපන්න කිව්වා මට මතක හැටියට. ඉතින් ඒකෙන් පේනවා ඒ වීරයෝ පව අතේ තියන්දලා තියෙන අතීතේ මොනවයි? ධර්මය. යුද්ධ දෙකින් දෙන මොනව අරගෙන? ධර්මය අරගෙන. ඒතකොට ධර්මය රැකගන්න තමයි මේ මිනිස්සු රට විශේෂයෙන් ජාතිය ආරක්ෂා කරගන්න තමයි යුද්ධට ගියේ. බොහොම ධාර්මිකයි. එහෙනම් මේ කියන ධම්මපදයේ කොච්චර වටිනවද කිව්වොත් මේක නිවන් මඟක්. මේ වචනේ තේරුම ධම්ම කියනවා නිවනට, පදය කියනවා මාර්ගයට. එහෙනම් පද කියලා පියවරට කියනවා, මාර්ගයට කියනවා. එහෙනම් නිවන් මාර්ගය තමයි ධම්මපද පොතේ තියෙන්නේ. ගාථා 423ක් වර්ග 26ක තියෙනවා. ඉතින් ගොඩක් ලොකු දේශනා සමූහයක් තියෙනවා. ඉතින් දන්නේ අපි ජීවත් ඉඳීදෝ කරන්නේ. නමුත් පුළුවන් තාක් මේ අවස්ථාව තිබුණ රූපවාහිනි ආයතනයේ තියෙන තාක්කෝ, අපි ඉන්න තාක්කෝ බලන පුරුත්තු වෙනවා ඉදිරියේදීත් එකින් එකට මේ ගාථා විස්තර කරන්න. ඒතර මේක ගොඩක් සමීපයි ජීවිතේට. ජීවිතේට ගන්න පුළුවන් දේවල් තියෙනවා ගොඩක්. ඒ අර්ථ සීකර ගමු. එහෙනම් එක ගාතාවක් අද අපි දැන් දේශනා කළා. අපි බලමු මේක පුළුවන් ද අපිට සත්‍යයනා කරන්න කියලා. ඒතර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනේට නමස්කාර වේවා කියලා අදහසින් අපි සත්‍යයනා කරනවා. මම කියද්දී ඔබත් කියන ඊට පස්සේ පරේචන විචානන්ති මය මෙත්ත යමාමසේ යෝච තත් විචානන්ති තතෝ සම්මන්ති මේදගා පරේචන විචානන්ති මය මෙත්ත යමාමසේ යෝච තත් විචානන්ති තතෝ සම්මන්ති මේදගා පරේචන විචානන්ති මය මෙත්ත යමාමසේ යෝච තත් විචානන්ති තතෝ සම්මන්ති මේදගා සාදු සාදු සාදු. පින්වත්නි, අපි මේ සත්‍යයනා කරේ තුන් ලෝකාගරු භාග්‍යවත් අරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය. මේ වචන පිට වුණේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්. සඳහන් වෙනවා අෂ්ට ස්වර සමන්නාගත බ්‍රහ්ම ස්වර කියලා කියන ස්වර අටක්. විස්සට්ට මංජු විඤ්ඤේයෝ සවනීයෝ විසාරිනෝ බින්දු ගම්බීර නින්නාද. ඔය තමයි ස්වර අට. ඒ කියන්නේ විසිරණ හඩක් තියෙනවා, ගැඹුරු හඩක් තියෙනවා, මිහිරි හඩක් තියෙනවා, සවනි රැව් පිළිරැව් දෙන හඩකුත් භාග්‍යවතුන් වහන්සේට තියෙන. උපමා කරනවා හිමාලයේ ඉන්න කුරවි කෙවිල්ලන්ගේ නාදය යම්තාක් සමානයි කියන බුදුරජාණන් වහන්සේගේ හඬට. හැබැයි හරියටම සමාන නැහැ. බුදුරජාණන් වහන්සේගේ හඬ තරම් ලස්සන හඬක් ලෝකෙ කොහෙවත් ඇත්තේ නැහැ. ඒක තමයි සමහර සත්තුපවා නැවතිලා අහන් ඉන්නවා බණ කියනකොට. ඒක ගෙම්බෙක් ඔය කෙවිතකට යටලා මැරෙනකොට හඬට පැහැදිලා. හඬ අහන් ඉඳලා සුගතිය ඉපදුනා දෙව්ලෝ. එතකොට මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. ඉතින් මේ හඬ නිසා මොනතරම් ආනුභාවයක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තිබුණාද කියනවනම් අමුතුවෙන් අහන් ඉන්න ආයාස කරන්න ඕනේ. අහන් ඉන්න ලේසි. මොකද හඬ ගැඹුරුයි, විසිරණ හඬින් යුක්තයි, මිහිරි හඬින් යුක්තයි. ඒ වගේම සවණි රැව් පිළි රැව් දෙනව නැවත නැවත ඇහෙන ස්වරූපයකුත් මේ හඬට තිබුණා. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ දේශනා විලාසයේ අපි දැන් විස්තර කරගෙන ගියා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානයක් තිබුණයි කියලා. ඊළඟට ආසය අනුසේ ඥානෙ. කෙලෙස් අඩු බව දන්නව නැත්නම් වැඩි බව දන්නව. අඩුද වැඩිද? ආන්න ඒ දෙක බලලා තමයි සත්‍යයා කෙරෙහි දහම් දෙසන්නේ. දැන් අපි කිව්වේ මූණ බලලා බන කියන එක කියලා. භාග්‍යවතුන් වහන්සේ බලන්න මොනවද යයි? හිත දිහා. හිත බලනවා. දැන් අපි කිව්වේ හදන්න ඕන හිත බලන්න ඕනේ කොහෙදියාද? හිත දිහා. හිත බලනකොට තේරෙන මේ බණ පිරිසින් ඇයට ගැලපෙන්නේ මෙන්න මේම දේශනා වාක්‍ය කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ වෙලට තමයි තීරණය කරන්නේ මොකද්ද මම ලෙසන. ඉතින් අපිට හිතන්න අමාරුයි. ඒ තරම් අනුභවයක්, ඒ තරම් ශක්තියක්. කොච්චර කල් පිරුවද? සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් නියත වශයෙන් පිරුවා. අනියත වශයෙන් සොලසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් සියල්ල 28 සංඛ්‍යය කල්ප ලක්ෂය. 512028ක් බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙලා තමයි පාරමී
පුරලා තියෙන්නේ. මොකටද? එවැනිම බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙලා කෝටි ප්‍රකෝටි අසංඛේ අප්‍රමීය ගණන් සත්වයන් අමා මහ නිවනට පත් කරවන්නට. වෙන කාටවත් බෑ කරන්න. ලෞතුරා බුදු කෙනෙක්ට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. දැන් අද අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 1500 ගණක් ගිහින් තියෙනවානේ. ඒත් තාම අපි අදහනවානේ. තාම වඳිනවානේ. ඇයි? ඒ බුදුරජාණන් වහන්සේ කෙරේ අපිට විශ්වාසය තියෙනවා. ඒ මොකද? බුද්ධානුභාවය නිසා, පාරමී බලය නිසා. තාම මේ පූජාවල් තියන්නේ, බෝධි පූජා, බුද්ධ පූජා. ඇයි? දාන පාරමිතාව නිසා. තාම අවසන් නැහැ. මේ අවුරුදු 5000 ගෙවෙනකම්ම මේ බුදු පූජා ටික ලැබෙනවා. මේ බණ කියන්නේ කවුරු වෙනවද? භාග්‍යවතුන් වහන්සේ. අපි පැවිදුනේ කවුරු වෙනවද? භාග්‍යවතුන් වහන්සේ. අපි විතරන්නේ බුරුම රටේ ගතවල 400,000කට වඩා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ලංකාවේ ඉන්නවා 30,000ක්. එනු අපි සලකමු සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඉන්න ඕන තරම්. ඉතින් උන්වහන්සේලා මේ ජීවිත කැප කරගෙන ඇවිත් තියෙන්නේ කවුරු වෙනුවේ? භාග්‍යවතුන් වහන්සේ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ නොවුණ නම් කවුරුත් සිවුරු පොරවගෙන කෙස් බාගෙන මේ ගිහි ජීවිතය අතහැරලා ඉන්නේ නැහැ. ඒතර මේ ශාසනය නිසා ගොඩක් අය කියන අපි හරි පීඩාවෙන් ජීවත් වෙන්නේ ගිහි ජීවිතේ. කිසිම සහනයක් නැහැ. කොයි දේ තිබුණත් වැඩන්නේ. අපට එකම සහනය තිබුණේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ. එහෙම නොවුණා නම් එදා රාජරාජ මාත්‍යරු මහණ වෙන්නේ නැහනේ. දැන් රජකම් කරන්න යුද්ධ කරනවා නේද? රජයක් අල්ලගන්න යුද්ධ කරනවා. කේලම් කියන කොටවනවා. ඇයි? ඒකට තණ්හාවේ. හැබැයි රජකම් තිබිච්ච රජවරු ඒව අතහැරලා යොදුන් ගණන් හොයාගෙන ඇවිල්ලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පාගමනින් පුක්කුසජරිතුමා වගේ රජවරු හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහේ රජවරු පවා රජ සපත ඇහැරලා දැම්මා. සිටු කුමාරවරු යසකුල පුත්‍රයා කියන්නේ සිටු කුමාරයෙක්. එයාටත් මහල් පාසල් තුනක් තිබිලා තියෙනවා. ඉතින් එහෙම තිබිලත් ඇයි ආවේ? ඊට වඩා සැපයක් මේ ධර්මයේ තියෙන නිසා. එන සැප නොවිඳපොයි නෙවෙයි. කෝල්වීසි සෝණ ස්වාමීන් වහන්සේ කියන්නේ කකුල් දෙක බිම තියපු නැති කුමාරයෙක්. කකුලේ යටිපතුලේ ලෝම තිබිලා තියෙනවා. ඒත් ධර්මය හලාව. පස්සේ සක්මන් කරද්දි සක්මණේ ලේ තිබිලා තියෙනවා. ඒ මොකද? මේ ශාසන ධර්මයේ වටිනකම දන්න නිසා. මේ රජ කුමාරවරු, සිටු කුමාරවරු. එහෙනම් දැන් අපිට වෙලා තියෙන්නේ අපේ පිනමදිකම නිසා තමයි අපිට මේව වැටහෙන්නේ නැත්තම් වැටහෙන්නේ නැත්තේ. අපි සමහරට අපේ මිනිස්සු පොඩි පොඩි දේවල් අල්ලගෙන ඉන්නවා, ලොකු දේවල් කියලා හිතාගෙන. එහෙම තියෙනවා. ඒතොර අපි හිතනවා රජවරු රජකම් අතහැරියා, සිටුවරු සිටු තනතුර අතහැරියා. හැබැයි හිඟන්නට හිඟන්නගේ පාත්‍රේ අතහැරගන්න බෑ කියන මමනේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කළා. ඇයි හේතුව? පිනමදි. හිඟන්නේ කුණේ පිනමදි නිසානේ. අපිට එතන හිඟන්න ටික අල්ලලා මහාන කරන්න පුළුවන්. බෑ, ඉන්න බෑ. නලියනෝ කසනෝ ඉන්න බෑ. සිවුර දාපු ගමන් කහන්න ගන්න. ඊට පස්සේ මොකද? ගලෝලිසි කරනවා. දැන් මමත් එහෙම කෙනෙක්ට උදව් කරන්න ගියේ අද මහාන කරා. රෑ හිටියා, උදේ එනවා සිවුරු ටික අතේ තියා. ඇයි වෙලම සුරුට්ටු බොන්න නැතු ඉන්න බෑ? මොකක් නිසා සුරුට්ටු බොන්න නැතු ඉන්න බෑලු? ඇයි? සිල්පද ටික කියලා දුන්නානේ සුරුට්ටු බොන්න බෑනේ. මිනිහා කල්පනා කරා සුරුට් ගන්නේ සුරුට්ටුවක් අබ්බී ගන්න බැරි වැඩක් මේ වෙලා තියෙන්නේ. උදේම අඳනේ සිවුර අතේ තියා මෙන්න එනවා. ඉතින් මම ගොඩක් දුර ගිහලා අපේ ගුරු සායන්නාසේ ළඟට එක ගිහලා මහාන කරන් ආවේ ඊයේ හවස. අද උදේ එනවා. කරන්න දෙයක් නැහැ. මං හිතුව මම ගත්ත වීරිය මට පින්නේ. එයා එකවරුවක් හරි හිටියනේ නේ. අපේ කියනවානේ මේ දොරෙන් ඇල අර දොරෙන් ගියත් පින්ලුනේ. එහෙම තමයි ඉතින් තියෙන මම කරන්නේ. බයින්නේ. ඒවා ඉතින් ගෙදර ගියා ඊට පස්සේ. ඉතින් අර සුරුට්ටු බොන්න තමයි ඕන. ඒතකොට රජවරු රජකම්ම ඇතරේට අපේ මිනිසුන් සුරුට්ටු අතර ගන්න බෑ. ඉතින් බීඩි සුරුට්ටු හරි ගංජා හරි කුඩු වෙන්න පුළුවන්නේ. කොයි කුඩු වලට ඇබ්බැහුණා ඒත් එහෙම. කවුරු කිව්වත් අහන්නේ. ඉතින් බුදු කෙනෙක් වෙන්න ඕන මෙයාලව දමණය කරන්න. මේ ස්වාමීන් වහන්සේලාට නම් කරන්න බෑ. අපිට දමණය කරන්න අමාරුයි. අපිට දමණය වෙන්නේ සද්ධාව තියෙන, සිහිය තියෙන, පිනට කැමති අය කොහොමද දමණය වෙලානේ ඉන්නේ? අර වගේ ඇබ්බැහි වෙච්ච කෙනෙක්ව දමණය කරන්න ටිකක් අමාරුයි. අපි දන්න අඟුලි මාල වගේවත් දමණය කළේ කවුද? භාග්‍යවත් බුදුරජාණන්. මොකද කියන්න ඕන වචනේ කිව්වේ? අඟුලි මාල මම නැවතී සිටිමි ඔබත් බැලුවා. මේසමනේ බොරුත් කියනවනේ. ඇවිදින ගමන් මට කියනවා නවතින්නේ. එතකොට උත්තරේ මොකද්ද? මම සතුම් මරණකින් නැවතිලා ඉන්නවා. සසර ගමනින් මම නතරෙලා. මොකද මම ආයේ සසර ගමන යන්නේ නැහැ. හැබැයි අඟුලි මලඹ සතුම් මරනවා, සසරෙත් යනවා. ඒ නිසා මම නැවතී සිටිනවා, ඔබ නැවතිලා නැහැ. එච්චරයි. තේරුණා? පින මිනී මරපු නිසා නිවන් දැක්ක නෙවෙයි. පින තිබුණේ, පින වැහුණා අසත්පුරුෂ ඇසුර නිසා. ආයේ කල්යාණ මිත්‍රයාපු ගමන් ආයේ පින මතු කළ දුන්න එක වචනයයි. අර ඔක්කොම විසි කරලා එල මහන වුණා. රහත් වුණාද නැද්ද? රහත් වුණා. අර අපායේ නිරේ ගිහින් විඳින්න තිබිච්ච දුක මේ ජීවිතේ ලැබුණා. කොහෙවත් යන ගල්පාරවල ඔළුව වැවිලා වදිනවා. පොළු පාරවල ඔළුව වැවිලා උන්වහන්සේට ගහන්නේ නෙවෙයි. ඔය ගස් වලට බල්ලොන්ට සත්තුන්ට ගහන්නේ වැවිලා කොහොම හරි වදිනවා. වැරදිලා හරි ඔළුව බින්දෙනවා, ලේ ගලනවා. බිඳුණු පාත්‍ර ඇතුව තමයි භාග්‍යවතුන් වහන්සේ වෙත එන්නේ. ඒතර කියනවා බ්‍රාහ්මණේ දැන් ඉතින් ඉවසන්ට.
ඔය නිරේ කල්ප ගානක් විඳින්න තිබිච්ච දුක තමයි ওই විදියට හරි ගෙවෙන්නේ. රහත් වුණා කියන්නේ කර්ම පරණ කර්ම තිබුණා අලුත් කර්ම ටික ආයි ඇති වෙන්නේ නැහැ. ඒතොර අඟුලිමාල පිරිත තාම තියෙනවා. ඒතොර ගැබිනිමාවකට පිහිට වුණා තමන්ගේ සත්‍යක්‍රියාවෙන්. ආරි ජාති උපන්දාපට සතෙක් මෙරුවේ නැහැ දන දන කියලා. ඒකනේ තාම කියන්නේ යතෝ හම්බගනි අරියාය ජාතියෝ ජාතා නාවිජානාමි සංචිච්චපාන ජීවිතා වෝරෝපේතා. සමහර අය අහන්න බයයි මොකද කලින් ළමයි ලැබෙයිද කියලා බයට. එහෙම නැහැ මේක කියන්නේ මොකටද? සා කියන ආමඳුරනේ මාස තාම 9 නෑ 7යි නෑ කමන්නේ අහලා බලන්න. ඒ ළමයා සුවපත් වෙනවා. ළමයා එළියට එන්නේ නැහැ පිරිත හුව කියලා. සමහර අම්මල බය වෙනවා. එහෙම එකක් නෑ. හරි වෙලාවට එයා එළියට එනවා පිරිත කිව්වට පස්සේ. ඒක අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයි. ඒ කියන්නේ දැන් දඹදිවේ ආසනේ පව හොදලා අරන් ගින් තියෙන මිනිස්සු ඒ කාලේ. දැන් ඒ ඉතුරු වෙලා නෑ. හොදලම ඉවරලා. ඉතින් මෙහෙ තිබුණා පුටුවකට මොකද වෙන්නේ වගේ? අතගාලම ගෙවෙනවානේ. ඇයි උරච්චි කරනවන්නේ? අතගානව වඳිනවා. ඒ වගේ තියෙනවා. එතකොට ඒක ඒ ආනුභාව ඇති කරේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නොවෙන්නට මිනිමරුවෙක් විතරයි. තව චුට්ටකින් අම්මව මරලා අවිචියට යනවා. ආයි නිවන් දකින්න වෙන්නේ අම්මා මැරුවා නම්. දැන් අපි දන්න අජාසත් කුමාරයා තාත්තා මැරුවානේ. තාත්තා නොමරා හිටියනම් සාමාන්‍ය ඵල කියන දීඝනිකායේ සූත්‍රයක් තියෙනවා පැවිද්දේ ආනිසංස ගැන. ඒ සූත්‍රය ඇහුවනම් එයා සෝතාපන්න වෙනවා. හැබැයි තාත්තා මරන්න කලින් ආහන තිබුණේ. ඊට පස්සේ ඇහුවට සෝවාන් වෙන්න බැරි වුණා. ඇයි? අභාවය වුණා ආනන්තරීය කර්මයක් කරලා තිබිච්ච නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන කළ නිසා වැඩිපුරම පළවෙනි ධර්ම සංගායනාව කරන අනුග්‍රහ කළේ පවා අජාසත් රජතුමා සහ පුතජන ශ්‍රාවකයන්ගෙන් වැඩිම ශ්‍රද්ධාව තිබිලා තියෙන්නේත් අජාසත් රජතුමාට. හැබැයි අසත්පුරුෂය නිසා තාත්තා මැරුවා. දැන් ඔසුපත් නරකයක ඉන්නවා. හැබැයි යන්න තිබුණේ කොහෙටද? අවීචි මහනිරේට. අර කරපු පින් වලින් පොඩ්ඩක් ගැලුණා. ඔසුපත් නරකයට ගියා. එහෙනම් මේක තමයි භාග්‍යවතුන් වහන්සේගේ පිහිට. ඒ කියන්නේ මේ ශාසනය කවදාවත් නැහැ අයින් කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ බැලුවේ හැමදිස්සෙම වැරදි කරන අයව තමයි සුමකට ගන්න. ඒ කියන්නේ මද්ද්‍රව්‍ය ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. වැරදි වැඩ කරන ජීවිතයක් ගෙවන කාන්තාවක් වෙන්න පුළුවන් නේද? සමහරට දායක ස්වභාවයෙන් කැමති නැහැ එහෙම චරිතයක් ගෙන්න ගන්න. ඇයි? හාමුදුරුවොත් නරක වෙයි කියලා සමහර අය බයයි. අනිත් එක හාමුදුරුවන් නරකන එහෙම නෙවෙයි. දැන් බලන්න අම්බපාලිය කියන්නේ එහෙම කෙනෙක්. දැන් ඉන්න අය වගේ නේ මං කියන්නේ. රාජකීය ගණිකාව. නමුත් එතුමිය රහත් වුණා. කොහෙද? සම්මා සම්බුද්ධ ශාසනය. එතුමියගේ අඹ උයන ඒක පූජ කළ භාග්‍යවතුන් වහන්සේට සෝතාපන්න වුණා බණහල මුලින්. ඊට පස්සේ රහත් වුණා. සිරිමාව කියන්නේත් එහෙම කෙනෙක්. නමුත් සෝතාපන්න වුණා. සුගතිය ගියා. එහෙනම් මෙතන කියන භාග්‍යවතුන් වහන්සේ යෝච පුබ්බේ පමච්චිත්වා පච්චාසෝනප්පමච්චති සෝ ඉමං ලෝකම් පබාසේති අබ්බා මුංචෝව චන්දිමා. යමෙක් මුලින් ප්‍රමා වෙලා, ඒ කියන්නේ යෝච පුබ්බේ පමච්චිත්තා. මොකද්ද මුලින් යා සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදි ඔක්කොම කරනවා. ඇයි ඒ? දන්නේ නැති නිසා. මොනවද දන්නේ නැති නිසාද? ධර්මයේ දන්නේ නැති නිසා. පව් දන්නේ නැති නිසා නෙවෙයි, ධර්මයේ දන්නේ නැති නිසා. පච්චාසෝනප්පමච්චති. පස්සේ යාර ධර්මය ඇහෙනවා, දහම් පදයක් ඇහෙනවා. එයා ඊට පස්සේ ප්‍රමාද වෙන්නේ නැහැ. එයා හරියට මොන වගේද? වලාකුලින් මෙදුණු සඳ වගේ ලෝකේ බබලන. ඔය දේශනාව කරේම අඟුලිමාල රහතන් වහන්සේ වෙනුවෙන්මයි. ධම්මපදේම තියෙන අපිට ඉදිරියට යහු වෙනවා දේශනාව. ඒතර බලන්න අපිට බැරිද හරි කෙනෙක් වෙන්නට? දැන් අපිට ආවන ආරන්නේ මුල් කාලේද මාළු මරපු කෙනෙක්. එයා අවුරුදු 50ක් මාළු මරුවයි කිව්වා. ඊට පස්සේ කිව්වා දැන්ව සිල් ගත්තොත්. ඉතින් හාමුදුරනේ 50ක් මරපු එක දැන් සිල් බොරුවට සිල් අරන් ගඩන්නේ නැහැ. මේකෙත් ඔහොමම ඉඳලා මැරලා යනවා කිව්වා. ඒ කියන්නේ යාළගේ සංකල්පනාවක් තියෙනවා. අපි වැරදි කළා නම් දිගටම වැරදිම වරක් වරදේ දුනයි කියලා දිගටම වරදි කරන්න ඕනේ නැහැ. එහෙම නීතියක් කොහොත් අපි හදා ගන්න දෙයක්. එතකොට අපිට පුළුවන් වෙනවා වරද වරද වශයෙන් දැක්ක තැන ඉඳගෙන වරද හදා ගන්නට. ඔන්න වැරදි දැන දැනත් වැරදි කරනවා නම් අන්න දඬුවම් දෙන්න ඕනේ. ඇයි? බණක් දන්නවා, අපායක් දන්නවා, නිවන් මගක් දන්නවා. හැබැයි ඒත් එයා දිගින් දිගටම වරදේ දෙනවා නම් එයාට වෙලා තියෙන නොදන්න කමක් නන් නෙවෙයි. ඒක මොකද්ද? නොහැදුණු කමක්. මොකද්ද? ඔව් නොහැදුණා. ඒකට සමා දෙන්න මොකද දන්නවද? සමහර අයට සසර වෘද්ධ තියෙන නරකය. දැන් සුරාපානයේ මෙදිච්ච කෙනේ සසර පුරා එයාට කොච්චර බණ කිව්වත් බණ දැනගත්තත් එයා බණ කියන ගමන සුරාපානය කරන්න බැරි. දර කිව්වේ හාමුදුරු කෙනෙකු බීලා මොකද්ද බැන්නයි කියලා. ඒ හාමුදුරු බණ කියන්නේ නැත්තේ නෑනේ. අපේ ගමෙත් හිටියයි හාමුදුරු කෙනෙක්. සුරාමේරේ මජ්ජපමා දට්ටාන දෙන්නෙත් සුරාමේරේ බීලාවිල්ලා. ඒක වරදක් තමා. නමුත් අපිට කරන්න දෙයක් නෑ. මොකද ඒ හාමුදුරුවන්ගේ අයිතියනේ. මොකද ඔයාගේ ජීවිතේනේ. අපිට තියෙන්නේ පෙන්වන්න. ඒ එහෙම දැනගෙනත් වැරදි කරනවා හේතුව දිගින් දිගටම සසරේදී පුරුදු වෙච්ච දේවල් තියෙනවා. එතකොට ධර්මයේ දැනගෙන අපාය ගියත් කමක් නෑ කියලා මිනිස්සු පව කරන්නේ නැද්ද?
අපිනේ හාමුදුරනේ අපායන් අපි ගිහිල්ලා යම රවිතුමත් එක්ක ෂේප් එකක් දාගන්න. එයා හිතන්නේ එහෙත් පගාව දෙන්න පුළුවන් කියලා. අර වැවරු කනලා ඉන්න යම රවිතුමානේ, මේ පුතාලා දන්නවා නිතර නැගිල්ල උස්සන් ඉන්නේ. එහෙ පගා දෙන්න බෑ. එක පිනක් හරි මතු වුණොත් විතරක් අපායෙන් බේරෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රශ්න පහක් කාණු. ඒ ප්‍රශ්න පහ ගොඩ පස්සේ උත්තර දෙන්න පුළුවන්. ඒ උත්තර එන්නේ නැත්නම් ඒත් එයාට බේරෙන්න විදියක් නෑ. යම රවිතුමා ගැන දඬුවම් දෙන්න ඉන්න කෙනෙක් නෙවෙයි. අපිව බේර ගන්න තමයි එතුමා ඉන්නේ. එක්කෙනෙන්නේ හතර දෙනෙක්ින්. දෙන්නේ ඩියුටි යනකොට දෙන්නේ කෝෆ්. ඇයි? දවස් 15ක් වැඩ, දවස් 15ක් නිවාඩු. මොකද නිවාඩුව? പ്രേත දුක. මෙයාලට කියන්නේ වේමානික අසුර රජවරු. වේමානික අසුර කියන්නේ භාගයක් සැපයි, භාගයක් දුකයි. පක්ෂිකදී සැපයි, පක්ෂිකදී දුකයි. 15ෙන් 15ට. සමහර මිනිස්සුත් තියෙනවා කාලයක් සැපයි, කාලයක් තේරි වැඩට යනකොට නේද? ඒ කියන්නේ හමුදාවට ගියනවා නම් අන්න කියනවා දවස් 20ක් දුකයි, 10ක් ගෙදරවම් සැපයි. හැබැයි ආයිමත් අර 20ට යන්න ඕනද නැද්ද? යන්න ඕන. ඒක නිසා ඒක මේ සැපක් වශයෙන් සලකන්නේ නැහැ. ඒතර මේ අසුරයාගේ ස්වභාවයක් තමයි, ඒ රජතුමාගේ ස්වභාවය තමයි දවස් 15 දිව්‍ය සැප. එතකොට තමයි රජකම් කරන්නේ. අර ආසනෙට එන්න පුළා එතකොට. ආයි යනවත් പ്രേත දුක් විඳින දවස් 15ක්. දන්නේ නැරනේ. ඒ නිසා වැවරු කනල යන්න අනි ඉන්නවා බලාගෙන එනකන්. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ එතනින් ඇතුළට යනකොට පෙන්නනවා මේව කරොත් මේවා. උඩ තියෙනවා පොල් කඩන හොර, හොරාට යට තියෙන දෙන දුක්. සත්තු මරනවා පෙන්න උඩ යට තියෙන දුක්. ඒක හරියටම හරි. වැඩිය මහන්සි වෙන්න ඕනේ අපාය ගැන ඉගෙන ගන්න. අර කිව්ව අපේ මේ වැවරු කරනල බුදුරජ වෙහෙරට නැත්තම් මේ විහාරයට යන්න. විහාරයේ ඇතුලේ තියෙනවා මොන අපාය? නිරය. 136ක් නිරයම තියෙනවා. ඒතර මේ පැරණි මේ ස්වාමීන් වහන්සේලාත් චිත්‍රශිල්පීන් එකතු වෙලා කරලා තියෙන ලොකු පින්කමක්. ඇයි මිනිස්සුන්ට ඇස්පනා පිට මැස් දෙකෙන්ම අපාය දකින්න. දැන් නම් 3D රිමාන කරලා හදනවා සාමාන්‍යයෙන්. තේ නමුත් අතීතේ හැටියට අන්න අපිට පේනවා. එහෙනම් අපාය ගිහිල්ලා බලා ගන්නවා කියන අය ගියාට පස්සේ කොයිතරම් දුක් වෙනවද? අනේ මේ ගින්නෙන් පිච්චෙනවා නේද? අර භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ අන්තිම කාලේ හැරි මම පිළිපැද්දනා. ගැලවෙන්න තිබුණා නේ. ඒ නිසා අපි කියන අහෝසි කර්ම තියෙනවා කියන අහෝසි කර්ම කියලා නිකන් තියෙන්නේ රහතන් වහන්සේට විතරයි. අපිට නෑ. රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ පිරිනිවන් පානවනේ. ඒ පිරිනිවන් පාවට පස්සේ අතීතේ කරෝ පින්වල විපාකات ඉතුරුයි. ගෙවල ඉවර නෑ. ඒවත් අහෝසි වෙනවා. පව් විතරන්නේ පිනුත් අහෝසි වෙනවා. අකුසලුත් පිරිනිවන් පානසනේ විතර අහෝසි වෙනවා. අර දෙකම පිරිනිවන් පාන තුරු විපාක දෙන්න පුළුවන්. ඉඩ තියෙනවා. ඔක්කොම ටික දෙන්න විදියක් නැහැනේ. අර ඉතුරු ටික මොකද වෙන්නේ? උදාහරණයක් කිව්වොත් ඔන්න කෙනෙක්ට මරණ දඬුවම දෙනවා. ඊට පස්සේ තව කෙනෙක් හිටියට එයා මරන්න ඕනේ කියලා මරන්න වෙනවා ධායිමත්. ආයි ගහන්න පුළුවන් දෙයට. ගහලා වැඩක් තියද? ඇයි අතනින්ම ජීවිතේ අවසන්. ඒතර තව මොන හරි තිබුණා නම් තරහ මරා ඒව පිරිමහ ගන්න විදියක් නැහැ මිනිස්සේ. මොකද එයා පරලොව ගිහලා. දැන් මේ රහතන් වහන්සේගෙනු පිරිමහන්න බෑ මොනවද? ඇයි? අවසාන මරණයයි. හිත නිරුද්ධ වුණා. ආයි බ්‍රහ්ම ලෝකේවත් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ කොහේවත් පිටසක්වලකවත් රහතන් වහන්සේ නැయ్య පොඩ්ඩ අර YouTube එකේ මම පොඩි බණ කතාවක් ඇහුවා අපේ ආමඳුරු කෙනෙක්ගෙන්. දැන් රහත් වෙලයි කියලා කතන්දරයක් කරනවා. ඉතින් රහතන් වහන්සේගෙන් කෙලින්ම අහනවා ඔබ වහන්සේ රහත්ද කියලා. ඔව් එයා කියනවා ඉතින් මගේ හිත නිවිලා මං රහත්. ඊට පස්සේ ඔබ වහන්සේ ඉරිසියාව තියෙනවා. ඔව් ඉරිසියාවක් තියෙනවා. මට රාගෙත් දැන් ගෑනු ළමයි දැක්ක මාසින්ද. ඔව් ආසත් හිතෙනවා. හැබැයි මං රහත්. දැන් කාටේ මේ නිඳා කරලා තියෙන්නේ? උතුම් රහතන් වහන්සේට. රහතන් වහන්සේට රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ රාග ద్వේෂ මොහ නැහැ. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා, ආහාර පාන ගන්නවා තමයි. නමුත් අර කියන ඉරිසියා ක්‍රෝධ මදමාන ගති හැබැයි දැන් රහතන් වහන්සේට තියෙනවා. ඒකයි මේ කියන්නේ. අතීතේ නැති වුණාට දැන් ඉන්න මේ රඟපාන රහතන් වහන්සේට රාගය තියෙනවා. ద్వේෂය තියෙනවා. ඒ හාමුදුර නොකිය කිව්වේ අපිට තියෙනවා. හැබැයි අපි රහත් වචනෙට රහත්. ඉතින් අර මොලේ මැටි තියෙන කට්ටිය තමයි පස්සෙන් දුවදුව යන්නේ. දැන් වෙලා තියෙන රහත් වෙන එක පැත්තකදී අපේ ජනතාව ලංකාවාසි ගොඩක් අය උගඩ අගනගර ඉන්න අය දුවනවා කොයි කැලේද රහතන් වහන්සේලා ඉන්නේ කියලා. ඇත්තටම මේ ගොඩ යන හොඳම ක්‍රමය ඔක තමයි. හාමුදුරුවනේට මොකද්ද? රහත් නොවි රහත් මො රහත් වෙලා රහත් කිව්ව කියලා සල්ලි ගත්තට වැඩක් නැහැ. ඇයි ආසාව නැහැනේ. රහත් නොවි රහත්කම සල්ලි ලැබුණම account එක පුරව ගන්න පුළුවන්. ආසාව තියෙනවනේ. තේරුණාද දැන් මං කියන එක? දැන් රහත් වුණාට පස්සේ account පිරුණ වැඩක් නැහැ. ආසාව නැහැනේ. දැන් නොවි කියලා account එක පිරුණම සතුටුයි. ඇයි? මිලියන ගාණක් මගේ මාසික ආදායම මෙච්චර ලැබුණා කියලා. අර දැන් සමාපත්තිය වලට සම්බන්ධිනවනේ. ඇත්ත රහතන් නැහැ. බොරු රහතන් නැහැ සම්බන්ධින මොන සමාපත්තියට? Passbook සමාපත්තියට. මොන Passbook?
බැංකු පොත් සමාපත්ති account details ගන්නවා බලනවා අම්මෝ ලොකු ලාභයක් මොකද විදමුකුන්නේන්නේ අරක බලබලා ඉන්න දෙන්නෙත් නැහැ දැන් මේ පෙරේද වගේ මට පළවෙනිදා පසුගිය පළවෙනිදා අපේ නාවියනේ ලොකු සායන්නාසල ගිහිල්ලා සඳහිරු සෑයට කෝටි 24ක් පරිත්‍යාග කළා කීයද කෝටි වලින් 24ක් කවුද දෙන්නේ ඒ තමන් වහන්සේලාට දායකයන්ගේ ලැබෙන මේ ආධාර ටික අර චෛත්‍ය හදන ගින් දෙනවා ඉතින් අපි කොච්චර සාදු කියලා අනුමෝදන් වෙන්න ඕනද නේ දැන් මෙච්චර සල්ලි හොයන හාමුදුරුවරු ආර්යයන් වහන්සේලා අතර මම මේ ඒ සවනසල විතර ප්‍රශංසා කරනනේ දැක්ක දේ හොඳයි. තමන් එකතු කරගන්න නැතුව අර කෝටි ගානම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් පූජා කළා. ඒවත් ඒ විතරක් නෙවෙයි ගැරල් කැටයක් හරි ඇද්දා චෛත්‍යයට. එතන 400 නමක් ගිහින් තිබුණා අපේ. දැන් අපිට නාවියන කියලා වෙන් කරන්න ඕනේ නැහැ. නාවියන කියන්නේ හොඳ තැනක් කියලා අපි දන්නවා. ආරන්නේ. නමුත් කොහෙද ඉන්නේ මේ? ලංකාවේ. අපි පොදුවේ ආඩම්බර වෙන්න ඕන අපේ ලංකාවේ මෙහෙම ස්වාමීන් වහන්සේලා ටිකක් මෙහෙම මෙහෙණින් වහන්සේලා ටිකක් ඉන්නේ අපිට කොච්චර වාසනාවක් නැත්නම් එහෙණින් ඉන්නේ අපේ නෙවෙයිනේ කියලා එහෙම ඉරිසියා කරන අයත් ඉන්නේ එහෙම එපා ඉතින් අපේ රටේ ඉන්නේ ඉතින් අපේ රටේ හොඳ පිරිසක් ඉන්නවනේ අපි ඒක අනුමෝදන් වෙන්නට අවශ්‍යයි එහෙනම් භාග්‍යතුන් වහන්සේ නිසාම මේ ධර්මයේ පිට අපිට ලැබෙන බව අපි මතක් කළා එතකොට භාග්‍යතුන් වහන්සේගේ විශේෂම ඥාන දෙක තමයි අපි කිව්වේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානියත් ආසය අනුසේ ඥානය මේකට එකතු කරලා කියනවා එක වචනයක් බුදු ඇස බුදු ඇස කියන්නේ ඔකට ලෝදිහා බලන්නේ මොකෙන්ද බුදු ඇසෙන් ඒක තමයි ඔය ඉන්ද්‍රිය සම්බන්ධව දකින්න එක සහ කෙලෙස් අඩු වැඩි බව දකින්න එක අනිඥාන හතරත් ශ්‍රාවකයන්ට නෑ අපි කෙටියෙන් කියන්නම් යමක පාටිහාරයේ ඥාන එකවර ගිනි කඳක් ජල කඳක් විහිදුවමින් අහසේ පැන නැගිලා කරන ප්‍රාතිහාරයක් තියෙනවා දැන් කරහතන් වාසිකනේ ළඟදී අහන්න ලෝ ඒකත් කියන්න එපේ ඒම මේ රහත්තු නැල උඩින් යන්න බැහැලු ඒකට හේතුව මොකක්ද දන්නවද? දැන් ඉන්නට උඩින් යන්න බෑ. එයාගෙන එයාට පැරෂුට් එකක් හරි ප්ලේන් එකක් හරි දුන්නොත් උඩින් යන්නලු. නැත්තම් ඒව මැජික්ලු. ඉතින් අර බැරි කලට මොනව කරන්නද නේද? එක්කෝ බැරි වැඩ නොකරන් අඹරෝ කියලා අපි කියනනේ. අඹරෝද? අඹරෝ. ඒ මේ දැන් නැති රහත් ඵල කියන්න ගියාම රඟපාන්න එපා. නේ අහසින් යන්න බැරුණාම සාධාරණීකරණය කරන මට ප්ලේන් එකක් දුන්නොත් හරි. ඒ කියන්නේ යාළ මේ ගහ පහර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඍදි ප්‍රාතිහාරයට. අපි දන්න යම පහ පෙළ රහස පෑවා අහසින් යන්න පුළුවන් බැරි නෑ අහසින් ඇවිදගෙන යනවා අහස උඩ යන්න පුළුවන් ඒකට කියන අභිඥා බල මෙයාලට අභිඥා නෑ මෙයාලට තියෙන account මොනවද තියෙන්නේ YouTube account තියෙනවා Facebook account තියෙනවා ඒව විතරයි තියෙන්නේ වෙන මොකුත් බැංකු account හොඳටම තියෙනවා හැබැයි අභිඥා නැත ඒ නිසා කියනවා අර YouTube channel වලට විතරයි ඔය කියන්නේ TV වල දෙන්නේ නැවුවා පිස්සුනේ පිස්සු ප්‍රමෝට් කරන්න යන්නේ මේ කවදාවත් ප්‍රසිද්ධ මාධ්‍යකින්. ඒ තමන්ම වීඩියෝ කරලා කියනවා මෙන්න අහසින් යනවා කියලා කතන්දරයක් නැත. ඒක තියෙන්නේ මැජික් වල විතරේ. ඒතොර රහතන් වහන්සේලට නින්දා කළා වෙනවා. භාග්‍යතුන් වහන්සේට නින්දා කළා. එහෙනම් යමහා මහ පෙළහර දැක්වීමේ ඥානයට කියන යමක පාටිhari ඥානය. ඒක තියෙන්නේ කාටද? ලෞතුරා බුදුරජාණන් වහන්සේට විතරයි. අහසින් යාමේ ඥාන. මේ දැන් ඉන්න උපාසකම් වලට තාටි දවසින් අහසින් යන්න පුළුවන්. මොනව කළොත්? කසින වඩලා අභිඥා පහ ලැබුවා නම් ඉතින් ඔය කොච්චර මහ ලොකු දෙයක් නෙවෙයි හැබැයි වෙලා තියෙන කසින වඩා ගන්න බෑනේ හිතේක් තැන් වෙන්නේ නෑනේ වඩා ගන්න එක අන්න ඒ නිසා දුර්ලභ නිසා කියනවා දැන් ඒවා බැරුව ඇති ඒවා අතීතේ අනුරාධපුර සමයේ තලපැදුරක් වේල ගන්න බැරි වෙන තරම් අහසින් වැඩිය ඒ ඉස්සරනේ දැන් බෑ කියලා අපි හිතනවා නමුත් බැරි නෑ අතරින් පතර හමු වෙනවා එහෙම පුළුවන් අයත් ඉන්නවා. හැබැයි පේන්න යන්නේ නැහැ. දැන් පේන්න කියොත් බේරෙන්න බෑ. ඇයි ඔක්කොම ටික පැල් බඳන් බස් බඳන් මෙහි ඉඳන්ම දුවයි ඉන්න තැනට. ඇයි අහසින් ගිය හාමුදුරු හොයාගන්න. ඒ නිසා පේන්න නැ යන්නේ නැහැ. පේන්න කියොත් ඉවරයි. එසේනම් මේ රහත් කියන වචනය කියන්නේ උත්තරීතර වචනය. අරිහත් කියන්නේම රාග දේශ මොහ නැති බව. එහෙනම් මේ රහතන් වහන්සේලාගේ ස්වභාවයට මේ අන්ධබාල පෘතජන හාමුදුරුවරුන්ව සමාන කරන්නට බෑ. සිවුරක් පෙරවගෙන හිටියට ඒක සමාන කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ ලැබෙන සිව්පසේ පරිහරණය කරමින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරියට කියන එකද අපි කළ යුත්තේ. එහෙම නැත්නම් අපිට යන වෙනම පායක් හදන්නත් වෙනවා මේ ධර්මයේ මේ විකෘති කරන තරමට. මොකද මේ වචන වලින් කරන්නේ ආඥා චක්‍රයටම පහර ගැසීමක්මයි. එහෙනම් අහසින් යන්න පුළුවන්ද බැරිද? මොකද කියන්නේ? පුළුවන්. පොළවේ කිමිදෙන්නත් පුළුවන්. රූපය කුඩා කරන්න පුළුවන්. ඕව බැරි වැඩ නෙවෙයි. මේ බිත්තියකින් උනත් විනිවිද යන්න ඒකට මොනවයි අවශ්‍ය කිව්වේ? ඉද්දි විද ඥානෙ. පංචඅභිඥා. ඉද්දි විද ඥානෙ. බොහෝ එරිදි පාණ ඥානෙ. ඒක ලබන්න අපිට පමණක් නෙවෙයි බාහිර තාපසවරුන්ටත් පුළුවන්. ඉන්ද්‍රියා විසිවරුන්ටත් පුළුවන්.
ඒක මේ අපිට උරුම වෙච්ච එකක් නෙවෙයි. අපිට උරුම වෙලා තියෙන සෝවාන් සකදාගම අනාගම අරියත් භාග්‍යතුන් වහන්සේ දුන්නේ ඒ ටික. අරව හැමදාම ලෝකේ තිබුණ අහසින් යන දේවල්. සිද්ධ විද්‍යාදරයොත් අහසින් යනවා. ඒ වගේම තාප ස්වරූපව අහසින් වැඩම කරලා තියෙනවා. ඒ යමක මහා පාටියාරේ ඥානෙ. ඊළඟට තියෙනවා මහා කරුණා සමාපත්තිය ඥානෙ. උදේ වරුවක් සමවදිනවා, හවසත් සමවදිනවා පැයක් තිස්සේ. 12 කෝටි ලක්ෂ වාරයක් සමවතර සම්වදින භාග්‍යතුන්සේ. මොකටද මේ ලෝකයේ සක්වල කෙලවර ඉඳන් ගඳකිලිය දක්වාත්, ගඳකිලිය ඉඳන් සක්වල කෙලවර දක්වාත් කාටද අද මං පිහිට වෙන්නේ, කවුද නිවන් දකින්න සුගතිය යන පින් තියන්නේ කියලා බලන්නේ මොන ඥානෙන්ද? යම මහා කරුණා සමාපatti ඥාන. ඊට තියෙන දෙකක් සබ්බඤ්ඤුත ඥානයයි අනාවරණ ඥානයයි. සබ්බඤ්ඤුත ඥානය කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ සියල්ලම දන්නවා. දන්නේ නැති දෙයක් නැහැ. ඥානේ යම් තාක්ද දැනගන්න ඕන දේ තෙච්චරයි. දැනගන්න ඕන දේ තරමට තමයි ඥානය තියෙන්නේ. ඒ කියන්නේ ඥානයට වඩා දැනගන්න දෙයක්වත් නැහැ. දැනගන්න දේ ඉක්මවා ඥානෙකුත් නැහැ. දෙකම සමානයි. ඒ කියන්නේ සියල්ල සියලු ආකාරයෙන් දැන. ඒ කියන්නේ නිතරම දැක දැක ඉන්නවා කියන එක නෙවෙයි. මානසිකාර කළොත් දකින්න පුළුවන්. ලෝකය ගැන ඕන දෙයක් දකින්න. ඒතර භාග්‍යතුන් වහන්සේ ලෝක ගැන කොහොමද කිව්වේ? ලෝක කෙලවරක් තියද නැද්ද? නැහැ. සංසාරෙත් කෙලවරක් නැහැ. ආරම්භයක් නැහැ. එහෙනම් මේක චක්‍රයක් කියනවා. චක්‍රයක ආරම්භය වන්න කිව්වොත් රවුමක. දැන් බෝලේ කරකවකව බලන්න මේක කොහෙන්ද පටන් ගත්තේ? හොයන්න බෑ. ඒක ඒක තමයි කියලා දෙන එච්චරයි. ඊට වඩා හොයන්න කිව්ව මොකද වෙන්නේ? මානසික රෝගීන් බවට පත්. සමහර අය දැන් ඔය විස වැදුනට පස්සේ දැන් ඔය ඊතලෙන් විද්දම රෝහල්ගත කරන එකනේ කරන්නේ මුල්ම දේ. ගොඩක් අය කරන්නේ කනේ ඊතලේ ගලවලා බලන මේක මොන රටේ හදපු එකද? තායිවාන්ද, තායිලන්තේද, ලංකාවේද, මේඩ් ඉන් ශ්‍රී ලංකාවද නේ? ඊතලේ ආපු දිසා වේගේ ප්‍රවේගයත් බලන ඒ පාර. එතකොට මේ ලෙඩා මැරෙනවද නැද්ද? මුලින්ම කරන්නේ ඊතලේ පිටින් හරි ගමන්නේ ලෙඩා උස්සගෙන. දැන් නිවන් මග යන කොට සමහර අය කරන්නේ ඒකයි. අර එක එක තැන්වල තරක් කර කර ඉන්න. අර හරියට ඊතලේ වර්ග හොයනවා වගේ. මේ පැහැදිලි සීල සමාධි ප්‍රඥා නිවන් මග යන එක පැත්තක තියලා මෙයාලා තරක් කරනවා. මේක හරිද වැරදිද, මොකටද එහෙම කිව්වේ, මොකද ලෝකේ කෙලවර, ලෝකේ පටන් ගත්තේ කොහොමද, හැදුනේ කොහොමද? ඒ කියන අනවශ්‍ය විදිහේ ප්‍රශ්න හොය හොයා හොය හොයා කාලේ අපතේ යවනවා. ඉතින් ළඟදි එහෙම ප්‍රශ්නයක් වුණා මටත්. මේ මගේ ගිරිමානන් සූත්‍රය මම දේශනා කරපු වෙලාව අහලා ඒ මහත්මයාට ප්‍රශ්න වගේක් දාලා තිබුණා. ටිකක් මට මතකයි. උත්තර දාන්න මම හිතුවේ නැහැ. තේරුමක් නැහැනේ. මේ දස සංඥාවට ඇතුළත් තිය යුතු අනිස් සංඥා. දැන් බුදුරජාණන් වහන්සේට වඩා ඉහළ කෙනෙක් වෙන්න බෑ 11 වෙනි සංඥාවද? ඊට පස්සේ මේක දෙකට බෙදන්න කියලා. ඊට පස්සේ ඔය වගේ ප්‍රශ්න ගොඩයි මට එතන. මොන අවාසනාවක්දනේ භාග්‍යතුන් වහන්සේ ගැන සද්දව නැති හැටි, කියපු ධර්මෙ පිළි අරන් ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ නැති හැටියක් මේ මිනිස්සු. අර හරියට ඊතලේ වර්ග වෙනවා වගේ තමයි ඉතින්. ලෙඩේ හොඳ වෙන්නේ නැහැ, නිවන් දකින්නේ නැහැ, ආයුෂක වෙනවා, සසර ගමනේ නාකි වෙවි, හැමදාම තරක් කර කර පරණ වීමක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඥානෙත් එක්ක අපිට තරක් කරන්න බෑ. සබ්බඤ්ඤුතයි. අනාවරණයි. කිසි ආවරණයක් නෑ කියන. ඉතින් එහෙනම් එවැනි අනන්ත ඥාන ඇති බුදුරජාණන් වහන්සේට නමස්කාරය වගේ අපි නමස්කාර කරමු. ශ්‍රී භාග්‍යතුන් වහන්සේගේ අනන්ත බුද්ධ ඥාණයෙන් දේශනා කරපු ශ්‍රීමුක බුද්ධ වචනයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන වචනෙන් අපි භාග්‍යවතුන් වහන්සේ අමතනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තස්ස ඒ භගවතෝ භාග්‍යවත්, අරහතෝ අරියත්, සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමෝ නමස්කාර වේවා. එතකොට අපි මේ අලුත් අවුරුද්දේ පුරුදු වෙමු. බුදු හාමුදුරුව කියලා ගොඩක් අය කියනවා. අපි යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්න ඔබ පුරුදු වෙන්නට. භාග්‍යවත්, අරිහත්, සම්මා වචන ලස්සනන්නේ දිගට කියනකොට නේද? ලස්සනක් තියෙනවා. එතකොට මොකද වචනයෙන් පින් කරගන්න පුළුවන්? බුදුරජාණන් වහන්සේට ගරු සම්පයුත්තව කතා කළා. එතකොට ස්වාමීන් වහන්සේ නමකට කතා කළා. එහෙනම් මේ දේශනාව කළෙත් අපේ බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් කරන්න හේතු වුණේ කොසඹෑනුවර ഘോഷිතා රාමයේ ඇති වූ සංඝ අසමගිය, විශේෂයෙන් විනයදර හා ධර්මදර දෙපිරිස අතර ඇති වුණා යම් කිසි ගැටලුවක්. හේතු වුණේ වැසිකිලි භාජනයේ තිබිච්ච වතුර ස්වල්පයක්, පොඩි දෙයක්. වතුර ටිකක් තමයි හේතුනේ මෙච්චර දුර දිග යන්නට. හේතුව තමයි විනය තියෙනවා වැසිකිලියේ පාවිච්චි කරපු වතුර ටික අයින් කරන්න ඕන. මොකද මේ ධර්මදර ස්වාමීන් වහන්සේ ඒක ඉතුරු කරලා ඇවිල්ලා තිබුණා. විනයදර ස්වාමීන් වහන්සේ ඒක දැක්කා. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේ වැරද්දක් කළා තියෙනවා. එහෙනම් වැරද්දක් කරා නම් මම වැද්ද සන්නම් කිව්වන්. නමුත් ඔබ වහන්සේ නොදැන කළා නම් අසියෙන් කළා නම් ඇවැත්වෙන්නේ නෑ, කමක් නෑ කියලා චව්වා. ඊට පස්සේ තැන තැන කියන්න ගත්තා. අර ධර්මදර භික්ෂුව ඇවතක් වෙලා ඇවත දැක්කේ
නෑ කියලා. ඊට ධර්මදර ගෝලියොන්ට විනයදර ගෝලිය විලකෝ අන්න අපේ ගුරුතුමා වහන්සේලාගේ ගුරුතුමාට කිව්වයි එවත් දකින්නේ නෑ. ඒතොර ඒ ගුරුවරයට ගිහින් කෝ මෙයා කෝ ඒ විනයදරකෙන් විනයදරයා මට එවත් වෙන්නේ නැහැ කියලා දැන් බොරු කියනවා කියලා. දැන් මොකක් චෝදනාව? බොරු කිව්වයි කිව්වා. ඒතොර ඒකත් ලොකු චෝදනාවක්. ඊපස්සේ ඒක ගිහින් කියන ධර්මදර ගෝලියොට විනයදර ගෝලියොන්ට. දැන් ගෝලියොට කියතුලා මොකද කරේ? රණ්ඩුවක් ඇති කරගත්තා. ඊපස්සේ විනයදර භික්ෂුව උක්ෂේපණීය කර්මය කරන ධර්මදර භික්ෂුවට ඒක අධාර්මික කර්මයක් කියන මොකද හේතුව? ඒකපාර්ශිකව තමන්ගේ කැමැත්තෙන් තමයි මේ කර්මය කරලා තියෙන්නේ. හැමෝගෙම කැමැත්තෙන් නෙමෙයි. එහෙනම් ඒ නිසා ධර්ම කර්මය පිළිගත්තේ නැහැ ධර්මදර පිරිස යාලවෙන් වුණා. විනයදර පිරිස කර්මය කළයි කියලා යාලවෙන් වුණා. එතකොට දෙගොල්ලම දෙපැත්තට බිඳුණා. දායකයොත් බිඳුණා. භූමාට දෙවියොත් දෙකට බෙදුණා. පෘථජ්ජන දෙවියෝ බ්‍රහ්මියොත් බෙදුණා. මේ පණිවිඩය යනවා අකනිටා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ දක්වා. රවිය අතප්ප සුදාස සුදාස යකනිට කියන පංච සුද්ධා වාසයේ වාසය කරන බ්‍රහ්ම රාජ්‍ය මොන වගේ අයද? අනාගාමි සහ අරිහත්. ඒ නිසා ඒ බ්‍රහ්ම රාජ්‍ය මේ රණ්ඩුවට අහුනේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කිහිපවතාවක් අවවාද කළා. මුලින් ගිලකුව සමගි වෙන්න, සමගි බව සැපයි. සමගියෙන් හිටියොත් තමයි නිවන් දකින්න පුළුවන්. එහෙම කුවට සමගුණේ නැහැ. ඊළඟට කැටකිරිල්ලේ කතාව දේශනා කළා. ජාතක දේශනාවකින් භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා. ඇතෙක් කැටකිරිල්ලගේ පැටව ටික පාගනවා. කැටකිරිල්ල පලිගත්තේ කොහොමද? මැස්සෙක් යාළු කරගත්තා. ඒ මැස්සට ගුව ගිහිල්ලා ඉහඳ දාන්න කියලා අලියාගේ ඇස්වල. අර ඇස් දෙකේ අර පණුව එනකොට ඇස් දෙක අන්ධ වුණා. තව ගෙම්බෙකුත් යාළු කරගත්තා. ගෙම්බට ගුව පර්වතයක අයිනට ගිහිල්ලා බෑවුමට ගිහිල්ලා අඩන්නේ කියලා. දැන් ගෙම් වඩන්නේ කොහෙද සාමාන්‍ය? පොකුණුවලනේ, වතුරේ. දැන් ගෙම් බන්නකොට අලියා හිතුවා දැන් වතුර බොන්න පුළුවන් මෙතන කියලා. කන්දායනට එනකොට පෙරලිලා ගිල මැරුණා. අච්චර ලොකු අලියා මැරුණේ ඇයි? වෛරය නිසානේ. නැත්තම් කරදර කරපු නිසා. අර පැටව පෑගුවේ නැත්තම් මුකුත්. ඒ නිසා ભેද වෙන්න එපා. සමගි වෙන්න, සමගි වීමම සැපයි. ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි, ගිහි ජනතාවරුණත්, අපේ රටේ තියෙන පක්ෂ වුණත් අපි කියන්න තියෙන්නේ සමගි වුණොත් නේද රට දියුණු වෙනවා. ભેද වුණොත් දැන් අපේ රටේ ගැනම චෝදනා කරනවා කියලා කවුද? අපේ රටේමයි ගිහිල්ලා අපිටම අපේම කේලම් කියනවා. අපිම මෙන්න මෙහෙම කරයි, අපරාධ කරයි කියලා. ඒතකොට කවුද කියලා දෙන්නේ? අපේ මාය අපිට විරුද්ධව නැගී සිටියා. එතකොට මොකද වෙන්නේ? අපි පිරිහිනවා. ආ දැන් අද ඊයේ නෙවෙයි. සුදු ජාතිකයා මුල් කාලේ කැරලි ගහුවානේ අපි. හැම කැරැල්ලම්ම පාව දුන්නේ කවුද? සිංහලයා. වාසි බලාපොරොත්තුෙන් ගිහිල්ලා යුද රහස් ටික දුන්න නැත්තම් අපේ අය පරාද කරන්න බෑ. ඒ තරම් දක්ෂයි. එහෙනම් අදත් එහෙමයි. එහෙනම් සමගි වුණොත් මෙලව ජය ගන්න පුළුවන්, පරලෝ ජය ගන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. සමග්ගානං තපෝ සුඛං. එහෙනම් සමගි වූ සංඝයාගේ තපස භාවනාව තමයි සැපගෙන දෙන්නේ. දෙවැනි කතාවකුත් කියනවා. ඒ තමයි වටුකුරුල්ලන්ගේ කතාව. දැන් වටුකුරුල් එකතු වෙලා දැල දැම්මට පස්සේ වැද්ද උස්සගෙන යනවා. බේරුණා. වැද්ද කල්පනා කරා මම සමගි ඉන්නකම මේක කරන්න බෑ. තැනෙන් තැන කෑම දැම්ම. මේ කෑම වල රණ්ඩු වුණා කට්ටිය. දැල දැම්මා. එදා බේරෙන්න ලැබුණේ. ආයි මොකද හේතුව? අසමගි වුණා. හරිනේ. ඊට පස්සේ එක සවයන්නාස කෙනෙක් කියන අධාර්මික භික්ෂුව ගෙදර හිටපු කියනවා භාග්‍යතුන් වහන්සේ විවේකෙන් ඉන්න. අපි මේකෙන් ප්‍රසිද්ධ වෙන්න. ඉතින් අපි වාද කරලා ප්‍රසිද්ධ වෙන්න. එතකොට අදත් ඒ වගේ தত্ত্ব තියෙනවා. රණ්ඩු වුණා ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. එහෙම අදහස් තියෙනවා. ඉතින් ඒක අර ලාමක අදහසක් වශයෙන් අර භික්ෂුවටත් ඇති වුණා. අපි මේ වාද කරගන්න එක අපිට බොහෝ ප්‍රසිද්ධ වෙන්න හේතුවක් වෙයි. බුදුරජාණන් වහන්සේ ditta dhammika sukha viharane. ඒ කියන්නේ අභිඥා නැත්නම් ධාන සුවයෙන් වාසය කරන්න කියන එක කියන්නේ මොන සුවේද? නිරෝධ සමාපත්තිය. තමයි බුදුරජාණන් වහන්සේ ditta dhamma sukha viharane. අපිට මොකක්ද තියෙන ditta dhamma sukha viharane? රැයට නිදා ගැනීම. තාම නෑ මොන අභිඥාවක්වත් තියෙන නිසා. ඔව් ධානයක්වත් තියෙන කෙනෙක්ට පුළුවන් සම්වදින අනිත් අයර නෑ. ඊට ධර්මයේ යෙදී වාසය කරන ධර්මය අහන සමහරයට බණ අහනකොට ඒක ditta dhamma sukha viharaneක් වෙනවා. මොකද ධර්මයේ ශ්‍රවණය කරනවාද හිත නිවෙන නිසා. අපරණම් බණ කියාද හිත නිවෙනවා. ඉතින් අපි මේ ditta dhamma sukha viharane එන සමහරයන් හාමුදුරනේ කටරි දෙන්නේ නැද්ද? ඇයි ඉතින් පොයේ දවස් රුද්දේ 7 ඉඳන් හවස 6 වෙනකම් බණ. සමහරට 8 9 වෙනකම් බණ තියෙන සමාදාසට. කට විතරන්නේ උගුර රිදෙනවා, ඇඟ රිදෙනවා, කකුලුත් රිදෙනවා සමහරට. කරන්න දෙයක් නැහැ. මොකද එක දවසයි තියෙන්නේ පින් කරගන්න. දවස් 29ක් ඕෆ්, එක දවසක් තමයි ඩියුටි. ඇයි ඔක්කොම එන්නේ කවදටද? පොයේට අනිත් දවස්වල අල්ල ගන්න බෑ. හොයා ගන්නවත් නැහැ කවුරුව. හරියටම මොකද හාව හඳ දැක්කද මොකද්ද කියන්නේ? ඔව් හඳ පේන එක දවසයිනේ. ඉතින් පොයට් ලැබෙන අවස්ථාව නිසා මේ ස්වාමීන් වහන්සේලා බොහොම වීරයෙන් අද මට ධර්ම දානයක් දී ගන්න ලැබෙනවා කියලා සතුටින් බණ කියනවා.
එහෙනම් දැනුත් එහෙම අපි බොහොම සතුටින් තමයි මේ ධර්ම දේශනාව කරන්නේ. කොයිතරම් බාධක අපහසුතා තිබුණා සමහර අය කියනවා අවසරයි නේද ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක දැනෙන්නේ නැහැ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තමයි අපි මේ කියන්නේ. ඔය සාමාන්‍ය ජීවිත ගත කරන කොච්චර අවුවෙ පිච්චනවද අඹ දරුව වෙනුවේ මිනිස්සු. ගල් කඩනෝනේ. හැබැයි මේ මොකද්ද කරන්නේ? භාවනාවක්. ධර්ම දේශනාව. දැන් අපි දන්න සිතුල්පව හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ රස්නේ කාලේට දවල් 12ට යනවා ගල උඩට. ගිල භාවනා කරනවා. අනිස්සානේල කතා කරන එන්න එවනට. නෑවැන්නි ආවෙම මං අවුව නිසා. ඇයි? අපාය සී කරගන්න. නිරේ දැන් දවල්ට මෙච්චර රස්නේ නම් අපාය කොච්චර රස්නේක්ද කියලා ඒ ස්වාමීන් වහන්සේ අප්‍රමාද වුණාලු. සීතල කාලය තමයි දෙසැම්බර් වගේ කාලෙට. සීතලයිනේ. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සිවුරුත් අයින් කරලා අඳනේ පිටින් එළියේ ඉන්නවා. ඇයි කියලා? සීත නරකයේ තියෙන සීතල මෙනෙහි කරලා අප්‍රමාද වෙන්නට. මෙහි මෙච්චර සීතලන් අර සීත නරකයක් තියෙනවනේ. ඒක පිපිරෙනවා. ආන්න බලන්න. එහෙනම් ධර්මයේ හැසිරෙනකොට මොන දුකක්වත් දුකක් වෙන්නේ නැහැ. දැන් සමහරවල් වාඩිලා ඉන්නකොට සමහර පැතිරි දෙන්න ගන්නවා. කකුලුඩි දෙන්න ගන්නවා. හැබැයි හිතන්න අපි මේ රිද්ද ගන්න මොනව කරන්න කියලා? මොනව කරන්න කියලා? පින් කර ගන්න කියලා. ඔය ඇවිදලා ඇවිදලා කකුල් ගෙවෙන්නේ නැද්ද? වැඩ කරද්දි හිටගෙන ඉඳලා අමාරු නැද්ද? අමාරුයි. හැබැයි ඒක මෙලවට විතරයිනේ. පරලොවට නෑ යන්නේ. අපි අමාරුවෙන් කොණ්ඩ කැඩෙද්දි හරි හෘදෙද්දි හරි කෙනෙක් ධර්මදේශනාව ශ්‍රවණය කළොත් එයාට සසර ගමනේදී මේකේ සනීපය ලැබෙන. දැන් අමාරු තමයි. හැබැයි සුගතියේ දෙව්ලොව ගිහිල්ලා දිව්‍ය සැප විඳිමින් ධර්ම මානසිකාරය දෙනකොට ඒක අමාරුවක් නෙමෙයිනේ. ඉද නන්දති පෙච්ච නන්දති. මෙලොවත් සතුට වෙනවා ධර්ම හැසිරෙනගෙන, පරලොවත් සතුට වෙනවා. මං පින් කළා කියලා සතුට වෙනවා එහිදී. දැන් මේ කාරණේ දැන් සිහි කරගත්තට පස්සේ භාග්‍යවතුන් වහන්සේ අයිමත් දේශනා කරනවා මහානි රජවරුපව වෛරය අතහැරියයි කියලා. මොකද්ද? දීගිති කෝසල ජාතකය. දීගිති කෝසල ජාතකය. දැන් කොසල රජතුමා යටත් කරගන්නවිල්ලා බරණස් රජතුමා, කසි රජතුමා. එතකොට ඒ දෙන්න පැනලා යනවා. දේවියයි රජතුමයි පිටිසර ගමකට යනවා. දේවිය ගැබ්බරයි, දරුවෙක් බිහි වෙනවා, පුතෙක්, නම දීගායු. දීගාය කුමාරි තරුණ වයසනකොට එයා යවනව තවත් දුර පළාතට. මොකද දැන් අහුනොත් ඔක්කොම අහු වෙනවා. පුතත් අහු වෙනවා. පස්සේ මේ දෙන්න අහු වෙනවා. අම්මයි තාත්තයි මරන්න ගෙනියදි පුතා එනවා. දැන් ඔන්න අත් දෙක වැදලා මේ අඬ වදක බෙර ගහගෙන යනවා. කොහෙටද? වදකස්ථානෙට. කවුරු මරන්නේ? දේවියයි කොසල් රජතුමයි මරන්නට. කසී රජතුමයි තමයි මරන්න යන්නේ. අනකලේ හතරට බලලා හතර වාසලේ වලදාන්ට. පුතා ඉන්න දැක්ක තාත්තා කිව්වා පුත දීගායු දුර බලන්න එපා, ළඟ බලන්නත් එපා නේ. අපිට මතක කොමේ? දුර බලන්න ළඟ බලන්න එපා. ඒත් ඇත්තටම තියෙන්නේ එව නෙවෙයි. දුර බලන්නත් එපා, ළඟ බලන්නත් එපා. වෛරයෙන් වෛරය නොසන්සිඳේ. පස්සේ මෙයා සින්දු කියන දක්ෂයි, වාදනයේ දක්ෂයි. ඒක ඇහිලා රජතුමා මාලිගයටම ගෙන්නනවා. ඒ ළඟටම ගන්නවා. බොහොම හිතවත්. දඩේම යන්නේ තනියෙන් දෙන්නත්. ගිහිලා එදා නිදි උකුලේ. කඩු ඇදලා ගන්න දීගායු කුමාරය. ආයි මතක් වෙන පුත දීගායු වෛරයෙන් වෛරය නොසන්සිඳේ. දෙවැනි පාරක් දාන. තුන්වැනි පාර දක්වා කඩුව ගන්නෝ දාන. ඒ අතරේ බය වෙලා රජතුමා නැගිරන හීනයක් දැක්කල. මොකක් දැක්කේ? කොසල රජතුමාගේ පුතෙක් කැවිලා මගේ බෙල්ල කපනෝ දැක්ක. ඒක ඇත්ත තමයි. මම තමයි කොසල රජතුමාගේ පුතා කියලා කොණ්ඩෙන් අල්ලගෙන බෙල්ලට කඩුව තියන්කෝ. මම තමයි පුතා, මට උඹ දැන් මරන්න පුළුවන්කෝ. රජතුමා වැදලා ගෝ අනේ මට ජීවිතේ දෙන්න කියලා. හරි උඹ ඔබතුමත් මට ජීවිතේ දෙනවා නම් මං දෙන්නම්කෝ. දැන් මෙයා අද වගේ නම් දෙන්නේ නැහනේ. අද වගේ ගිහිලි වෙලා පස්සේ මරනවා. එදා බලන්න මේ පොරොන්දු ගැනත්. පොරොන්දුනා මං උඹ මරන්නේ නැහැ, උඹ මාව මරන්නත් එපා, තාත්තයි පුතේ වගේ දෙන්න. අන්න ගිවිසගෙන ගියා. ගිහිල්ලා මොකද කළේ? රජකම දුන්නා. දැන් නම් දෙයිද රජකම? මරන්නේ නැහැ කියලා ගිහිල්ලා මගදී මරනවා. හැබැයි පැරණි රජවරු පොරොන්දුව නම් පොරොන්දු. අපි දන්නවා සුතසෝම ජාතකයේ කිව්වා මම ගිහිල්ලා බණපදයක් අහන්න ගියේ පොලිස් ආදරේකෝ මං ගිහින් එන්න. සුතසෝම රජතුමා ආවා. ඒකටම පැහැදුනා වෙන කෙනෙක් නම් මරණයෙන් බේරලාගෙන ආයෙනවයි. මේ රජතුමා සත්‍ය රකිමින් නැවතව මේ සත්‍ය පාරමිතා. අර රජතුමත් පොරොන්දු ඉටු කරලා තමන්ගේ දියණියවම කසාද බන්දලා දීලා රාජ්‍යත් පවරලා යන්න ගියා. මොකක් නිසායි? වෛර නොකළ නිසා, සමගි වූ නිසා. ඉතින් ඇහුවා තේරුම ඇයි දුර බලන්න එපයි කිව්වේ? දුර බලන්න එපයි කියන්නේ දිගින් දිගට දිගින් දිගට ඈතට ගෙනියන්න එපා කියන වෛරය. මෙතනම නතර කරගන්න කියන තරහක් ආවොත් එතනින් සංසිඳව ගන්න. තරහ යනවා තමයි අපිටත්. ගියාට දිගට යන්න ඕනේ නෑ. තරහ ගියෝ බැනලා පයින් ගහලා ඒ තියෙන එකක් පොලේ ගහලා වගේ කරාම හරියනවා සාමාන්‍ය. එහෙම තමයි තියෙන්නේ තරහය සිද්ධාන්තේනේ. ඒක තමයි මම යෝජනා කරලා දිනවා. ගෙවල් වල වටින බඩු තියන්න එපා. මේ සුරේ හිස් අරක්කු බෝතලයක් වගේ දුවට කමන්නේ නෑ. ගැහුවට කමන්නේ නෑ. කුඩු කොහොමත් අයින් කරන එකනේ. නෑ සෙටප් එකක්, කැමරාවක්, සමහර ස්මාර්ට් ෆෝන් එකක් අහුනොත් අයි ඉතින් ඒක බලන්නේ නෑ. වේගෙනේ
තරහ ගියොත් ස්මාර්ට් ෆෝන් එක තමන්ගේම ආදරය කරන එක වැඩියෙන් මේක. මේක දැන් ඔක්කොම තියෙන්නේ. ගහන පොළොවේ කුඩු වෙනවා. ඩිස්ප්ලේ දාන්න ඕන කවුද? දැන් නිතර තරහ යන ගෙනෙන්න ගෙදරින් ඉන්නේ තියන්නේ මොනවයි? වීදුරු බෝතල් ලස්සනට හරි තියන්න. එතට ඇල්ලුවා මේක බෝතලෙන් ගැහුව පොළොවේ. අර එන වේගෙ මොකද වෙන්නේ? එතට වේගෙ සමහර අය මිනිස්සුන්ට ගහලා වේගෙ පිට කරන්නේ. ඒ වේගෙන් ගැහුව මිනිස්සු සමහර මැරෙනවා. ඔළුවට ගහන, මූණට ගහන, කටට ගහනනේ. එහෙනම් මේ වේගය ඇති වෙනවා. නමුත් ඒක එක සැරයක් ගහගත්තට කමන්නේ දුරදිග ගෙනියන්නට එපා. එයා මෙයාට ගහන, මෙයා යාට ගහන, දිගින් දිගට ගහගෙන 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 ගිහිල්ලා මරාගෙන තමයි අවසන්. මේ සමහර ගම්වල එහෙම ප්‍රශ්න තියෙනවා. අර ගමෙන් මෙහෙට ගහන, දැන් අපි දන්න ගම්මාන දෙකට කියන්න හොඳ නැහැ මේ පැත්ත ගැන. මේ පන්සලක් තියෙන පැත්ත ළඟයි වගේ ටිකක්. ඒ නිසා ඒ කියන්නේ මේ ගමෙන් ගහනවා එක දවසකට. පෙරහැරක් තියෙන පැත්තනේ. පෙරහැර අවසානට තියෙන ගිනි කෙලි සඳර්ශනේ. ගුටි කෙලි. අර පිහියේම දිග මාළු කපන පිහි තියෙන්නේ. ඒව හංගන් යන්නේ. මොකටේ? අවසාන අංගය එක තමයි. ලේ පෙන්නන එක. ඉතින් ගානගුණ හැමදාම ගහගෙන දැන් පුරුදු වෙලා. එතකොට මොකද්ද? වෛරයෙන් වෛරය සංසිඳනවා. අතීතේ පටන් ගත්ත දැන් පොඩි ළමයි දැන් තාම ඒක කරගෙන පුරුදු කරගෙන යනවා. එහෙමනම් දුර දිග ගෙනිච්ච නෑ කියන එක තමයි දුර බලන්න එපා කිව්වේ. ළඟ බලන්න එපා කිව්වේ. හොඳම මිතුරොත් එක තරහ වෙන්න එපා. ඇයි? සියලු රාජ්‍ය රහස් දන්නවා. යාළුවගේ රහස් ඔක්කොම කවුද දන්නේ? හොඳම යාළුවෝ ඔක්කොම ලීක් කරනවද නැද්ද ඊට පස්සේ? මූ මෙහෙම එකෙක් කියලා අනිවාර්යෙන් කියන. එහෙනම් යාළුවෝ ඥාති තරහ කරගන්න එපා. ඉවරයි. හරි. හොඳ නැද්ද උපදේශය? හොඳයි. එහෙනම් යාළුවා දෙන්න මේ රජවරු බව වෛර තමන්ගේ අම්මා තාත්තා මරලත් වෛර කරේ නැත්නම් මේ ශාසනයේ මහන්ලා උභවහන්සේට මොනවද මේ වෙලා තියෙන්නේ? ඇයි මේ වෛර කරන්නේ? ඇහුවේ නැහැ. තුන්වරක් කියලා ඇහුවේ නැති නිසා භාග්‍යවතුන් වහන්සේ තීරණය කරා මේ භික්ෂුන් අතහැරලම යන්න ඕන. පාත්‍රය දෙවට සිවුර තරම් භාග්‍යවතුන් වහන්සේ මකට බැස්සා. තමන් වහන්සේ මයින් ගලගේ මේ ලෝතුරා බුදු කෙනෙක් කොච්චර අනුභව තියෙනවද? ඒත් ශ්‍රාවකයන් ඍඩ දීලා උන්වහන්සේ බැහැර වුණා. ගියේ පාචීන වංශ වනයේට. එහි වැඩ සිටි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, බගු කිම්බිද ස්වාමීන් වහන්සේලා බොම නිහඬ තනි වතක් තමයි රැක්කේ. උන්වහන්සේලා ප්‍රශංසා කළ වැඩිය පාරලෙය කියන වනයේට. එහි සිටි ඇතෙක් පාරලෙය හස්ති රාජයා. ඒ ඇතත් තනියෙන් ඉන්නයි ඇතින් ඇඟේ හැප්පෙනවා, පැටව ඇඟේ හැප්පෙනවා, පුදුම කරදරයක්. ඇත්රැල ඉන්නකොට මම නිදහස ඉන්නවා කියලා ඔන්න වනයට ආවලු. ඇවිල්ලා ඔය සල් ගහක් යට තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ සල් ගහ යටට වැඩියා. ගල් පර්වතය තුන එක වැඩ ඉන්නකොට මේ ඇතා දැක්කම කවුරුත් නැහැ උදව්වට. ගිහිල්ලා කොළ අත්තක් කරා ඇමදුවා. කලයකුත් තිබිලා තියෙනවා. ඒ කලෙන් තමයි වතුර ගෙනත් තියෙන්නේ. ඔතන භාග්‍යතුන් වහන්සේට උණුපැන් අවශ්‍යයි. උණුපැන් හදලා දීලා තියෙන්නේ කොහොමද කිව්වොත් පුදුම හිතෙනවා අපිට. මේ ඇතෙක් කරපු දෙයක්. මේ ඇත කරලා තියෙන මුලින්ම දඬු දෙකක් අරගෙන වේලිච්ච එකට අතුල්ලලා තියෙනවා ඇත. ඒතර ගින්න ඇති වෙනකොට අර දර ගොඩක් ගහලා තිබුණ ඒකට දානවා. ගින්න පත් වෙනෝනේ. අර ගල් තියෙනට යලකෝ. ගල් පෙරලන් ඇවිල්ලා ගිනි ගොඩට දානවා. ගල් රත් වෙනවනේ ඊට පස්සේ. රත් වුණාට පස්සේ දිග ලීයක් අරන් ගල ගල් ටික තල්ලු කරන් ගිහලා වතුර පොකුණකට දානවා. රත් වෙච්ච ගල් පොකුණට දැම්මට පස්සේ පොකුණේ වතුරත් මොලේ තිබිලාද නැද්ද ඇතට? තිබිලානේ. ඒතර භාග්‍යතුන් වහන්සේ උණුපැන් හදලා කියලා කියනවා. උණුපැන් ලෑස්ති. මොකද කියන්නේ කොහොමද? ඇත් භාෂාවෙන්. බුදුරජාණන් වහන්සේ දනදි භාෂාවක් නැහනේ. ආයෙ නිසා දන්න. ඉතින් ගිහිල්ලා පැන් පහසු වෙනවා. සිසිල් පැන් ඕන නම් සිසිල් පැන් ගෙනත් දෙනවා කලයට. පළවැල නිලාගෙන ගෙනල්ලා පූජ කරනවා. පිණ්ඩපාත යන්න ඕන නම් අර පාත්‍රය දෙපඩ සිවුරයි ඇත් කුඹ උඩ තියාගෙන ගිහිල්ලා ගම සීමාවෙදී නතර වෙලා නැවත භාග්‍යතුන් වහන්සේ එනතුරුත් බලාගෙන ඉඳලා අර පාත්‍රය ඔළුවේ තියන් තමයි යන්නේ මෙයා. කවුද මේ? මිනිස්සෙද්ද ඇතෙක්? බලන්න යාගේ පින. මාස තුනක් ඔය විදියට උපස්ථාන කළා. රැයට මොකද කරන්නේ? සත්තුන්ගේ කරදර වෙයි කියලා දණ්ඩක් අර හොඬ වැලේ තියන් කැලේ වටේම ඇවිදිනවා. නින්දක් නැහැ. හරියට ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ. මෙහෙම උපස්ථාන කරාට පස්සේ සවැත්නුවර සයනද 500 නමක් ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක එනවා. භාග්‍යතුන් වහන්සේ වැඩම කරවගෙන යන්න වස් කාලෙන්. දැන් වස් කාලය ඇතුළත එන්න බෑ. දැන් අර දහස් නම් මොකද කරේ? දායකයෝ කෝ භාග්‍යතුන් වහන්සේ. අන්න අපි අසමගේ නිසා වැඩියයි කිව්වා. එන ඔබවහන්සේලා නිසා අපිට මේ මාස තුනේ බණක් අහ ගන්නත් නැති වුණා. දානයක් දී ගන්නත් නැති වුණා. ගිහිලා සමාවරම් එනකන් අපි දාන දෙන්නේ නැහැ කිව්වා. කවුද කිව්වේ? ඔන්න හොඳ පාඩම. වැරදි කරනවා හැමදෙම මොකද කියන්නේ? අපි දාන දෙන්නේ නැහැ. බාඩි ගිනිනකොටම එනවද නැද්ද? හොඳ වෙලා. එනවා. ඊට පස්සේ සමගි වුණා දෙකොල්ලම. සමගිලා කෝ අනේ දායක මහත්තුරුනි අපි නම් දැන් තරහ නැහැ. ඒක හරියන්නේ නැහැ. ගිහිලා බුදුරජාණන් වහන්සේ සමාවත් උන්වහන්සේ හිත රිද්දුවනේ. එහෙම නිතන්නේ ඉතින් දායකයෝ. වැඩි ඒකනේ එපා වෙලානේ. ගිහිල්ලා සමාවරම් එන්න එතකන් දාන දෙන්නේ. ඉතින් මාස තුනේම යන්න පුළුවන්ද? බෑ, පයින් එපා යන්න. දවස් හතෙන් එන්නත් ඕන. බෑ, ඒ නිසා ගියේම නැහැ. දුක් විඳගෙන දුකසේ ගෙවන්න උනා. ඇයි? අසම ගිය නිසා. නැත්තම් හොඳට දාන ටික වන්දලා ඉන්න තිබිච්ච මේ මාස තුනේ මොකද නැති කරගත්තේ?
අසමගි වීමේ ආදීනවා. භාග්‍යතුන් වහන්සේට පිටුපෑමේ ආදීන. ඉතින් පස්සේ මාස 3න් පස්සේ තමයි අර 500 නමක් සානසල වෙන 500 නමක් භාග්‍යතුන් වහන්සේ දකින්න වැඩිය. ආනන්ද සානස මුලින් වැඩි ස්වාමීන් වහන්සේ වඩිනකොට අර ඇතරාජා පන්නගෙන ගියා ගහන්න දණ්ඩකුත් අරගෙන. බුදුරජාණන් වහන්සේ මතක් කළා ඒ මගේ උපස්ථායකය ගහන්න එපයි කියලා. ඊපස්සේ නැවතුණා. එහලා පාත්‍රයේ සිවුරේ හොඳින් ඉල්ලුවා දුන්නේ නැහැ. බලන් හිටියා මේ ස්වාමීන් කොහෙද පාත්‍රයේ සිවුරේ තියන්නේ? ගල උඩින් තිබොත් ගුරු ගෞරවේ නැහැ. බිමින් තිබොත් ගෞරවේ තියන. ඇයි? ආචාර්යයන්ගේ ආසන උඩ ගුරු ගෝලියෝ තියන්නේ නැහැ මොනවත්. ඉතින් ගිහිල්ලා බිමින් තිබුවට පස්සේ දැනගත්තා මේක හොඳ ගෝලෙක්. හික්මිච්ච කවුද දැනගන්නේ? ඇත්තා. ඊපස්සේ ආරාධනා කළා ස්වාමීන් වහන්සේ 500 නමක් වැඩම කරලා ඉන්නවා එක්කෙන්නද කියලා. හා එක්කෙන්නකෝ. ඇවිල්ලා එයාට කිව්වා සමගියෙන් ඉන්න බැරි නම් කෙනෙක් එක්ක නැත්තම් ගැළපෙන සහායකයෙක් නැත්තම් යාළුවෙක් නැත්තම් ඒකචරියන් දන් ලංකෛරා තනිව වාසය උතුම් නත්ති බාලේ සහායත බාලයෝ අසත්පුරුෂොත් එක්ක වාසය කරන්න හොඳ නැහැ කිව්වා. හරියට මේ ඇත්රාජය වගේ හොඳ යාළුවෙක් කම්මුණොත් ඉන්නේ කිව්වා. නැත්තම් තනියෙන් ඉන්නේ කියලා මේ දේශනාව කරද්දී මේ 500ක් ස්වාමීන් වහන්සේලා අරිහත්ත්වයෙන් අමා මා නිවන සාක්ෂාත් කරගත් එකම දේශනාවක. ඉතින් ඊට පස්සේ ආරාධනා කළා වඩින්නට. වඩින වැඩම කරනකොට ඇතරාජ නැවත අරස් කරගත්තා. ඇයි කියලා භාග්‍යතුන් වහන්සේ ඇහුවම භාග්‍යතුන් වහන්සේ දන්න මොකද අදහස? කිව්වා අපිට එක දානයක් දෙන්න ආසයි කියලා එතාට. ඒ නිසා අද දවසේ විතරක් ඉඳලා හෙට යමු කියලා. ඒ ස්වාමීන් වහන්සේලා 500 නමට බුදුරජාණන් වහන්සේලායි මුළු වනාන්තරයම ඇවිදලා පළතුරු ගෙනල්ලා දානයක් දුන්නා. දැන් යන්න හදනවා. ආයි හරස් කළා. ඇයි කියලා බැලුවා. බැලුවම කිව්වා ඔබ වහන්සේලා යවල මට ඉන්නේ කියනවලු. කාට ඉන්න කියන්නේ? බුදුරජාණන් මොකද දිගටම උපස්ථාන කරගන්න. ඊපස්සේ කිව්වා ඇත්රාජී එකනම් කරන්න බෑ. නොයා බෑ මං යන්න ඕනේ. මොකද ඔබ මං හිටියේ කියලා ඔබට ධානා විඥා මාර්ගඵල ලැබෙන්නේ නෑ. ලෝකවාසීන්ට මං බණ කිය යුතුමයි කියලා කිව්වා. ඉතින් හරි දුකයි. හොඬ වෙල කටේ දාගෙන අඬ අඬ පස්සෙන් ගියා කියනවා. ගිහලා බුදුරජාණන් කියනවා දැන් මෙතනින් එහාට එන්න එපා. මිනිස්සු ඉන්නවා. ඔබට කරදර වෙයි. ඔතන නවතින්න කිව්වලු. ඉතින් අඬ අඬ ඉන්නවා. බුදුරජාණන් නොපෙනී යනකොටම හදවත පැලිලා මේ ඇත්රාජයා මරණයට පත් වෙලා පාරලයේ දිවරාජයා වශයෙන් තවතිසා දිව්‍ය භවනේ දහසක් දිව්‍යාංගනා පිරිවරාගෙන රන් විමානෙක පහළ වුණා. මොන පිනෙන්ද? බුද්ධ උපස්ථානෙ පිනෙන්. ඒ කියන්නේ ඇතෙක් කියලා නෑ සුගතියන් ලැබුණා. මොකද බුදුරජාණන් වහන්සේ ගුණ මිනිස්සුන්ට වඩා සමහරට අඳුරගත්තා මේ ඇතරාජය. දැන් ඇතා උපස්ථාන කරනට මගදී තව දෙයක් වුණා. ඒක වඳුරෙක් දැක්ක මේ ඇතා හොඳට උපස්ථාන වතුර ගිහින් දෙන උණු වතුර හදනවනේ පළවැලගේ මාත් පූජාවක් කරගන්න. වඳුරටත් හිතුණා. වඳුර අර මී වදයක් කඩාගෙන ඇවිල්ලා කෝටුව පිටෙම ගෙනල්ලා කෙහෙල් කොළියකුත් කඩන් ඇවිල්ලා පූජා කළා. හැබැයි භාග්‍යතුන් වහන්සේ වළඳන්නේ බලන් හිටියයි කියලා. ආයෙ ඒල බලනකොට මේ පිලව් ඉන්නවා. අරවත් අයින් කළ දුන්නා. බුදුරජාණන් වහන්සේ බලන් ඉද්දෙද්දි වැළඳුවා. හරි සතුටුයි වඳුරට. උඩ පැන පැන නටනවා. නටන ගමන් උඩ පැන පැන ඉන්න ගමන් එක අල්ලන් හිටපු අත්තත් කැඩුනා. පය ගහපු අත්තත් කැඩුනා. ලී කණුවක් උඩට වැටිලා පපුව සිදුරු වෙලා මේ වඳුරා ඒෂණේ මරණයට පත් වෙලා අර වගේම තවුස්සා භවනේ දිව්‍ය රාජ්‍ය භවට පත් වුණා. සාදු කියලා අනුමෝදන් වෙන්න. දැන් ඒ වස් කාලේ දෙන්නේ සුගතිය ගියා. කවුද? ඇතෙකුත් වඳුරෙක්. දැන් පන්සල් වල විහාර වලට ගිහිල්ලා තියෙනවා ඔබ දැකලා ඇති. වඳුරෙක් ඉන්න වැඳගෙනනේ. අර මී වදයක් පූජා කරලා ඉන්නේ ඇතෙක් තව පැත්තකින් ඉන්නේ. ඒ වස් කාලේ පාරලීය වනේ තමයි වස් සමාදන් වුණේ. දැන් මේ සියල් අවසන් භාග්‍යතුන් වහන්සේ සවැත් නුවර දෙවුරම් මෙහෙට වැඩම කළා. ආරංචින බුදුරජාණන් වහන්සේ වැඩියා කියලා සමාව ගන්න එනවා. දැන් 19 අයිනෝ කොහෙන් දෙන්නේ? කොසඹෑ නුවර ඉඳගෙන. කොසල් රජතුමා තමයි රජතුමා. කිව්වා ඔය අසික්කිත භික්ෂුන් වහන්සේලාට මන්නම් එන්න දෙන්නේ නැහැ මගේ රාජ්‍යට කිව්වා. කියලා භාග්‍යතුන් වහන්සේ මේ කිව්ව රජතුමනි එහෙම කියන්න එපා. විනය කාරණයකින් අසමගි වුණාට උන්වහන්සේලා සිල්වතුන්. සීල නැති වෙලා නැහැ. ඒ නිසා ඔය එන්නේ සමාව ගන්න මගෙන් ඒ නිසා එන්න දෙන්න. ඉති රජතුමා පාඩු ඊට එන්න කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අනේ පිටිසිට තමා කියන්න ගත්තා. මගේ විහාරයට නම් එන්න දෙන්නේ නැහැ මම අදු විහාරයට. ඊට පස්සේ කොහා රජ මේ සිටුතුමනි ඒ ස්වාමීන් වහන්සේලා දුස්සීල වෙලා නැහැ. සමගි වුණා විතරයි දැන් සමගි වෙලා ඉන්නේ. ඒ නිසා එන්න දෙන්නේ කියලා. ඉතින් ඇවිල්ලා ඔන්න ඉතින් ආසන ලැබුණා. දැන් කට්ටිය අහන කවුද මේ අර අසමගි වික්ෂුන් ටික? කෝ කියලා. එතකොට ඇඟිල්ල දෙක කළා පේනවා මේයින්. ලැජ්ජ නැද්ද? ලැජ්ජයි. කෝ කවුද? ආ මෙයාලා. ඒ හොඳටම ලැජ්ජලා පසංග පිටුව භාග්‍යතුන් වහන්සේට වැඳලා අනේ ස්වාමීනි අපිට සමාවෙන්න කියලා සමාව ඉල්ලුවා. උඹලා කරේ බොහොම වැරදි වැඩක්. නමුත් මං සමාව දෙනවා කියලා මෙන්න මේ ගාථා රත්නය දේශනා කළා. පරේචන විජානන්ති. ඒ කියන්නේ අවවාද පිළිගන්නේ නැති අයට කියන පර. දැන් සිංහලනක් කියන පරයෝ කියලා. මොකද පරයෝ කියන්නේ? අපේ නොවන, අපිට අයිති නැති. නැත්නම් අපේ නොවන, මගේ නොවන කියන අර්ථයෙන් කියන පර. අත්ත කියනවා තමන්ගේ. පිටායට කියනවා පරනේ. දැන් පිට දෙසක්කාරයෝ කියන්නේ. දැන් පර කියන එක තේරුණාද? එහෙනම් ස්වාමී භාග්‍යවතුන් වහන්සේ අවවාද කරාම ඇහුවේ නැහැ. එතකොට උන්වහන්සේ මොකද කළේ? අතහැරියා.
අතහරිනකොට කවුද එන්නේ? පර වෙනවා. එහෙනම් පරේ චන විජානන්ති එයාලා දන්නේ නැහැ අපි මේකෙන් නැසනවයි කියලා. රණ්ඩුවෙන් දැන් යුද්ධයක් වගෙන කොහොම මැරෙනවා. දැන් මෙතන නැසුණද නැද්ද? දානේ නැති වුණා, නැසුණා. යෝච තත්ත විජානන්ති යම් දවසක තේරුණා අපි නැසනවයි කියලා, අපි මේකෙන් මැරෙනවයි කියලා, අපි මාර්යා කරා යනවයි කියලා, අපට මේකෙන් හානි වෙනවයි කියලා. තතෝ සම්මන්ති මේදගා ආන්නේ දැනගත්තු දවසට රණ්ඩු සරුවල් සංසිඳෙනවා. ගුටි ගන්න වෙනවා, මැරෙන්න වෙනවා, පාඩු වෙනවා කියලා දැනගත්තොත් යම් ප්‍රඥාවන්තෙක් එයා රණ්ඩු වෙන්නේ නැහැ. වැඳලා හරි දැන් ගහන්න එනවනම් අපි මොකද්ද කියන්නේ? වැඳලා හරි බේරෙන්න ඕනනේ, නැත්නම් දුවන්න හරි ඕනේ. මොකද ගහ ගන්න ගියොත් මොනවෙන් මොනව පිටතන්නේ? දැන් සමහර අය ගහ ගන්න අපේ සමාජයේ යාළු හිම ගහ ගන්න ඉස්කෝලේ කරි බේරන්න ගියාම වලිය වැඩි වෙනවා. අපි මොකද කරන්නේ? අම්බල ඕන තරම් ගහගන්න ඉල්ලගල අනිත් පැත්තට දැන් නම් වීඩියෝ කරන්න පුළුවන්. දැන් එතකොට දැන් දෙන්න ගහන මූණට වදිනවා, දතට වදිනවා, ඇඟට වදිනවා. දැන් මහසිත නැද්ද දෙන්නටම? දැන් නවත්ත ගන්නත් උන නවත්තන විදියකුත් නෑ, ලැජ්ජා. ආන්න හෙම්බත් වෙලාම රණ්ඩුව නතර නෑ. බෑ අල්ලන්න කියන අතෑරපම් මං ගහන්න, මට ගහන්න පුළුවන් නේද? අර වලට පයින් කතා වගේ තමයිනේ. අනේ අම්මේ උඹ උඹ ගිය ලෝකෙට මාත් එනවා අම්මේ කියලා යනවා කොහෙද පයින්? දැන් වලවල නෑ දැන් අර ආදානගාර එකේ නාර සිදුරෙන් දාන නැතුලට සිදුරක් තියෙන මිනිහ දාන එක ඒක දාන්න බෑ රස්නේ. දැන් ඉස්සර කරේ මොකද්ද? වලවටේ යන ගමන් දූල පනින්න හදන වලට ඇල්ලුවොත් තව කෑ ගන්නවා අයිය අතෑරෙන්න මං පයින්නවා පයින්නවා. දැන් අතෑරියොත් වල පැත්තක දුවන අනිත් පැත්තට. එහෙම බොරු කතා තමයි අපි. දැන් මේ රණ්ඩුවෙත් එහෙමයි, බේරන්න යන තාක් රණ්ඩු වෙනවා. අතහැරලා දැම්මොත් යන්නේ නැහැ, ගහ ගන්නෑ, මොකද රිදෙනවනේ. එක්කෝ එක්කෙනෙක් මැරලා තමයි නතර වෙන්නේ. එහෙනම් මේ රණ්ඩු සරුවල් කියන්නේ විපතක්මයි. එක්කෙනෙක් හරි නැවතුනොත් රණ්ඩුව සංසිඳනවා, දෙන්නම නැවතුනේ නැත්තම් රණ්ඩුව සංසිඳෙන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාවන්තයා මොකද කරන්නේ? බයට යනවදනේ? සමහර මම බය නැහැ, මම මේ බයට යන්නේ පව් නිසා යන්නේ නේ. එහෙම හරි ගියොත් දෙන්නම බේන එක එකට එක කරන්න. මම මොකටද බය වෙන? අපිත් ඉතින් අපිත් මේ රටේ තමයි, අපිත් මේ ගමේ තමයි, අපි සිංහලයෝ තමයි කියලා වලියට ගියොත් දත් කඩාගෙන නේ අතපය කඩාගෙන ඉන්න වෙනවා. ආන්නේ නැහ හොඳම ප්‍රඥාවන්තක ස්වරූපේ තමයි වැඳලා බේරීම හෝ දුවලා දුවලා බේරීම. අද එහෙනම් එතනින් ඇති කියලා මම හිතනවා. තේරුණා නේ ගාථා? එච්චර ගැඹුරු නෑ. බේරෙන්න තියෙන්නේ තමන් විපත් වෙන බව දන්නේ නැති තාක් රණ්ඩු වෙයි. විපත් වෙන බව දන්නවනම් රණ්ඩුව අසමගිය නැති වෙයි. ඒ නිසා අපි කවුරුත් මැරෙන මිනිස්සු. ඒ නිසා මොකටද රණ්ඩු වෙන්නේ? මොකටද නඩු කියාගන්නේ නේ? කොච්චර ඉඩම් නඩු තියෙනවද? අවුරුදු 30 කණන් 40 කණන් කියලා අන්තිමට නඩු කියපුවාට ඒ ඉඩම ඉන්න වෙන්නේ දවසක්වත්. ළමයින්ටවත් ඉන්න වෙන්නේ. ඉතින් කියන්නේ මොකද්ද? අපි පරදින්න කැමති නෑ. ඒක ලැජ්ජයි කියලා. අනේ අර ඉඩම් 10ක්වත් ගන්න තිබුණ තරම් සල්ලි වියදම් කරන මොකටද? තමන්ගේ මාන්නය නිසා. එක තැනක අතහැරියනම් සතුටින් ඉන්නවද නැද්ද? එන දීර අතහැරියනම් ඉවරයි. මැරුණ මරණ යනවද? යනකොට ගෙනියනවද? අනේ ඔය අගිල අහන්නේ නේ. මොකටද කාසිභාගේ අහලා තියෙන පරණ සින්දු තියෙන සොයා තියා? ඇත්තනේ. දැන් සින්දුවෙන් වුණත් ඒ මිනිස්සු ඉස්සර කියලා තින්නේ ඇත්ත. දැන් නම් කියන්නේ දැන් අඬන මේ මොකද්ද? අඬෝ වැඩියා මැරෙන්න හදනවා. අහන් ඉන්නට බඩේ ලියනවා දැන් සින්දු අහනකොට. නමුත් පරණේවයි කියනවා මොකටද කාසිභාගේ සොයා තියා යනකොට ගෙනියනවද? අනේ ඔයා සින්දුව කිව්වත් පවු නැහැ. ඇයි? තේරෙනවනේ දැන් බනනේ කියලා තියෙන්නේ. ඕන තරම් ඒ වගේ සින්දු තියෙනවා මම තියෙන. අර මතක් වෙච්ච එක කිව්වා යනකොට ගෙනියන්නේ නැත්නම් මොකටද ඔච්චර හම්බ කරලානේ? සමහරට හාමුදුරුන්ගෙත් අහන්න මොකටද හාමුදුරුනේ ඔච්චර හම්බ කරන්නේ? කාට හරි දෙන්න නැති බැරි කෙනෙක්ට දෙන්නේ නැහැ. අපවත් වෙලා කුණු වෙලා ගියත් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දාන පාරමිතා පුරමින් රණ්ඩු සරුවල් නොකර ගනිමින් ભેද බින නැතුව අනුන්ට ගරියන්නෙත් නැතුව අපි අපේ ගමන යන්න ඕන. අපේ පාඩුවේ අපේ ගමන නිවැරදි නම් අපිට යන්න පුළුවන් පාඩුවයි. කවුරුත් කරන ඒවා අපිට ඕනේ නැහැ. තව සවනදල මෙහෙමයි කියන්නේ අපිට අවශ්‍ය නැහැ. අපි භාග්‍යතුන් වහන්සේ පෙන්නපු හරි මාර්ගේ නම් වඩන්නේ. අපිට සැක කරන්න දෙයක්වත් නැත්නම් තව කෙනෙක් කරන එකට එකට එක අපි කරන්න යන්න ඕනේ නැහැ. ලංකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් ස්වාමීන් වහන්සේලා අතර ඕක. එක්කෙනාට එක්කෙනා නැහැ, එකට එක කරනවා. ශ්‍රාවක පිරිස් බෙදා ගන්න බැරුව හාමුදුරු රණ්ඩු වෙනවා. කවුද රණ්ඩු වෙන්නේ? දැන් මේ දායකයන් බෙදා ගන්න බැරුව හාමුදුරු ටික රණ්ඩු වෙනවා. හැබැයි දායකයෝ හැමෝගෙන් බණ අහනවා. එයාලා බුද්ධිමත්. අපි හැම බණක්ම අහනවා හාමුදුරුවනේ. හැබැයි හාමුදුරු විතර කියන්නේ මේ මගේම දායකාව. මගේම විතරයි. ඔබ මගේම වේවා. කවුද කියන්නේ? හාමුදුරුවෝ කියන්නේ. හැබැයි වෙන එක එක ළඟට ගිහින් දෙනවා ඉඳලා. උඹ අහුවෙන්න එපා වෙන පන්සලකට. දැන් පුදුම ප්‍රේමයක්.
මෙහෙම ප්‍රේමයක් තිබුණොත් එහෙම උපාසකම් වල පින් කරන්න වෙන්නේත් දැන් මහත්තුරුන්ට මන් නම් හිතන්නේ නැහැ කියනවා කියලා මේ උපාසිකාවන්ට වන්ද මේක වෙන්නේ ගොඩක් ප්‍රශ්නේ වෙන කොහෙවත් චනතහනක් කොහෙට දෙන්නොත් මගේ ළඟට විතරයි දැන් ඒ නිසා අපි යෝජනා කරනවා පොදුවේ ධර්මයේ හන්ට නිවන් මඟ පැහැදිලි ආයි වැල්වටාරන් ඕනේ නැහැ සීල සමාධි ප්‍රඥා හරියටම තියෙනවා ප්‍රශ්නේ තියෙන අපි තුල අපිට වැඩෙන්නේ පිනමදිකම තියෙන තුමේ නිවන් මඟේ කිසිම වරද්දක් ප්‍රශ්නයක් නැති බව අපි සීකරමු එහෙනම් මේ අලුත් අවුරුද්ද දවසේ අපි මේ අහු බණපදේ අපි තෝර ගන්න ඕන අපි අපේ ජීවිතය තුලින් නිවන් දකින්න අපි උත්සාහ කරමු වාද ભેද පසකලා ભેද බින්න පසකලා රහත්ද නැද්ද කියලා අවශ්‍ය නැහැ රහත් වෙන්න අපි උත්සාහ කරමු කියලා අපි අවසාන වශයෙන් ඔබට ආරාධනා කරනවා ඒ රහත් වෙන්න කලින් මොනවයි වෙන්න ඕන සෝවාන් වෙන්න ඕන සෝවාන් වෙන්නත් කලින් සීලේ ඉක්මිලා සමත විදසුන් වඩන්න කල්යාණ මිත්‍රයෙක් තෝරා ගන්න එහෙම නැත්නම් තනියෙන් නිවන් මඟ දියුණු කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා එහෙනම් හොඳයි අද මෙතෙක් මේ රැස්කර ගත අනන්ත පුණ්‍ය බලය විශේෂයෙන් මේ දම්සතර රූපවාහිනී දකුණු ලංකාවටම රුහුණු කරේටම බොහොම අභිමානයක් මෙවැනි රූපවාහිනී නාලිකාවක් විශේෂයෙන් බෞද්ධ නාලිකාවක් වැවුරු කනල පුණ්‍ය භූමිය හරහා සිදු වෙනවා එහි විශේෂයෙන් අනුශාසක නැත්නම් සභාපති ස්වාමීන් වහන්සේ තමයි ආචාර්ය දික්වැල්ලේ තිස්ස නායක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සංකල්පයක් අනුව මේ සිදු කරන කාර්ය මණ්ඩලය හැමදෙනා සහ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා තව තවත් මේ උතුම් පුණ්‍ය භූමිය හරහා මේ ධර්මදේශනා ලෝකේ පුරා විසිරුවා හරිනට මේ නාලිකාවට තව තවත් ශක්තිය ලැබේවා ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද කරනවා ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැමදෙනාට නමින් මිය ගිසිරු ඥාතීන්ටත් සක්දේව රජතුමා ප්‍රදාන සියලුම දෙවියන්ටත් මේ පින් උතුම් නිවන් සුව පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුභුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුභුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුභුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.